हरे गुरु नमा वहनो नेद अह एहनो दिगल बड़ा कंफर्म करना चट्टे के दान एहनो ना किया එක් පණදා නැහෙනව නම් ඇහෙනව කියලා දන්නේ නැත්නම් මම දන්නේ මම නිකන් කියවයි ඊට පස්සේ වට ඇහෙන එකක් නැහැ ඒ නිසා පටස් කරලා දාන්න ඇහෙනව නම් ඇහෙනව කියලා දාන්න හරි අපේ ගිය සතියේ අන්තිමට කතා කරේ 2021 පෙරෝල් පේපර් එකේ 30 වෙනි ප්‍රශ්නය වෙනකන් අපි පළවෙනි කොටසෙන් සාකච්ඡා කරා. ඒක බැලුවේ නැත්නම් කවුරු හරි ඒ කොටස බලන්න 30 වෙනි ප්‍රශ්නය වෙනකන් සාකච්ඡා කරා. අද අපි 31 වෙනි ප්‍රශ්නය ඉඳන් සාකච්ඡා කරන්න යන්නේ. 31 වෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන්න යන්නේ රයිට්. සා හොඳින් බලන්න. දත්ත සමුදායක් සෑදීමේදී පිළිපැදිය යුතු හොඳ පුරුද්දක් වන්නේ පහත කවරක්ද කියලායි අහන්නේ ප්‍රශ්නේ. 31 වෙනි ප්‍රශ්නේ. හරිද? පළවෙනි එක බලමු මොකද්ද කියන්නේ. වගු සහ උපලැකි සඳහා අර්ථාන්විත නම් භාවිතා කිරීම. රයිට්. වගුවක නමක් අපි නේද දෙද්දි අර්ථාන්විත නමක් දෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක හොඳට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට අපි ස්ටුඩන්ට් කගේ විස්තර දාලා වගුවක් හදනවා නම් ඒකට දෙන්න ඕනේ ස්ටුඩන්ට් කියන නම. එතකොට තමයි අපිට ඒ වගුව අඳුර ගන්න පුළුවන් වෙන්නේ. X, Y නේද ඒ වගේ නම් දාලා වගුවක් අඳුර ගන්න ටිකක් අමාරුයි. සා එක හරි උත්තරයක් ලෙස අපිට ගන්න පුළුවන්. වා සාමාන්‍ය මේවා එකක් කරද්දි මේ චූටියට හරියක් දාගන්න වාට ෂුවර් නැති එකක් තියෙනවා. ප්‍රශ්නාර්ථයක් දාලා පස්සේ මේ උත්තරත් එක්ක ගලපල බලන්න. තේරෙනවද? B එකම තොරතුර විවිධ ස්ථානවල නැවත නැවත අඩංගු කිරීම. ඒක හොඳ පුරුද්දක්ද? නැහැ. නේද? ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. මේක හොඳ පුරුද්දක් නැහන්නේ. ඒක වැරදි. එකම දේවල් නැවත නැවත වගවල පිටපත් කිරීම කියන දේ හොඳ දෙයක් නෙමෙයි. ඒතර නිකන් ඩේටා රෙපිටේෂන් වෙනවා. නැත්නම් ඩේටා නැවත නැවත ඇතුළත් වීම සිද්ධ වෙනවා. එතකොට නිකරුණේ අපේ ඉඩ නාස්ති වෙනවා. ඒක වැරදි එකක්. ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. උපලැකියකට සහ එය අයත් වගවට එකම නම යෙදීමෙන් වැළකීම. එතර කෝරලියද්දී පැටලෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒක සාමාන්‍ය හොඳ එකක්. හොඳ පුරුද්දක්. ඒ කියන්නේ මොකද්ද? වගුවක නමක් සහ යම් උපලැකියක නමක් සමානව යොදන්න නැතුව ඉන්නේ. අසමාන ලෙස යෙදීම. හරිද? ඒක හොඳයි. වගුවක නම සහ මේ වගුවේ නම දානවනේ. වග සහ වගුවක නම සහ මේ උපලැකිවල නම් සමානව නොයෙදීම හොඳ කාරණයක්. ඒකත් හරි එකක් ලෙස ගන්න පුළුවන්. එවන උත්තරය ලෙස අපිට ගන්න පුළුවන් වෙන්නේ AC. ඒ කියන්නේ උත්තරේ 5. රයිට්. ඊට පස්සේ ප්‍රශ්නෙට අපි යමු. තිස් දෙක සිට 35 තෙක් පිළිතුරු දීමට මෙන්න මේ වගුව පාවිච්චි කරන්න කියලා කියනවා. වගු දෙකක් තියෙනවා. අපි බලමු. දී ඇති විස්තර අනුව රිසල්ස් වගුවේ ප්‍රාථමික අතර ලෙස තෝරා ගැනීමට පහත කවරක් වඩාත්ම සුදුසු වේද? අහන්න පුතා මොකද්ද මේ වගුවේ ප්‍රාථමික අතර මොකද්ද හොඳ කියලා. හරි. ඒක වැදගත් එකක්. සාමාන්‍ය අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රාථමික අතරක් හොයාගන්න විදිහ. මෙන්න මෙහෙමයි ප්‍රාථමික අතුරක් හොයාගන්න. රයිට්. වගුවක ප්‍රාථමික අතුරක් හොයාගන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රාථමික අතුරක් ගත්තොත්
එක රිපීට් වෙන්න බෑ. සහ ප්‍රාථමික යතුරක් හිස්තැන් තියන්නත් බෑ. කියන මට කියන්න පීකේ අපි එකට කියන කෙටියෙන් ප්‍රාථමික යතුර ප්‍රයිමරි කී එකක් නම් මෙන්න මෙහෙම තියෙනවා SID කියලා. මේක පීකේ ප්‍රාථමික යතුරක් නැත්නම් ප්‍රයිමරි කී එකක්. ඒක අඳුරගන්න කොහොමද? මේක හිස්ව තියන්න බෑ. හරිද? එම්ටි තියන්න බෑ. සහ එකම එක දෙපාරක් ඇඩ් වෙන්න බෑ. අන්න ඒ දෙක මේකේ විශේෂත්වයන් විදිහට තියෙනවා. ප්‍රධානම විශේෂත්වය තමයි මේකෙන් පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ සම්පූර්ණ පේලියක් වගුවේ තියෙන සම්පූර්ණ පේලියක් හරියටම අඳුරගන්න. කොහොමත් ඒක රිපීට් වෙන්නේ නැත්නම් හරියට අඳුරගන්න පුළුවන් නේද? දැන් නේද යමක් රිපීට් වෙන්නේ නැත්නම් එකපාර නම් තියෙන එකේ නම කිව්ව ගමන් අඳුරගන්න පුළුවන්. නිසා මේකේ විශේෂම දේ තමයි මේ වගේ කොලම් එකක් පාවිච්චි කරලා මේ මුළු පේලියම හරියට අඳුරගන්න පුළුවන් නම් ඒක මොකද්ද? ප්‍රාථමික යතුරක් ප්‍රයිමරි කී එක. බලන්න මේකේ ප්‍රයිමරි කී මොකද්ද කියලා දැන් ගොඩක් ළමයි මේක දැක්ක ගමන් දන්න මොකද්ද? ස්ටුඩන්ට් ID තමයි ප්‍රයිමරි කී කියලා තමයි ගොඩක් අය හිතන්නේ දැක්ක ගමන් එහෙම හිතන. නමුත් එහෙම නෙමෙයි මේක. මේ බලන්න. මේකේ මේ 1 2 3 4 කියන එක S1 2 3 4 කියන ස්ටුඩන්ට් ID එක මෙතන නැවත රිපීට් වෙලා තිනවා මේ. මේ නැවත රිපීට් වෙලා නේ. දැක්කද? මේකත් නැවත රිපීට් වෙලා මේ. ඒ කියන්නේ මෙයා PK නෙමෙයි. මෙයා විතරක් ගත්තොත් එහෙම මෙයා PK නෙමෙයි. ඇයි හේතුව? රිපීට් වෙනවා. සෝ අපි බලන්න ඕනේ මේකේ තව කී එකක් එක්ක එකතු කරලා ගත්තොත් එහෙම ඒක රිපීට් වෙන්නේ නැතු වෙනවා. අපරස් කාලා උත්තර දැම්මොත් හොඳයි. ඒ කියන්නේ චැට් එකේ උත්තරයක් එහෙම දැම්මොත් එහෙම ආ මේ මේ දෙක තමයි PK වෙන්නේ එහෙම දාන්න. ඒතර හොඳයි. මොකද්ද PK වෙන්නේ කියන්න බලන්න. මේ දෙකද? නෑ මේ දෙක ගත්තත් කොහොමත් නේද? එක මේ එක්කෙනාගෙන නේද? දැන් 100 මේ 1 2 3 4 කියන මේක ගත්තොත් එහෙම එයාගේ NIC එක මේකමයි. රයිට්. මෙයාගෙත් NIC එක මේකමයි. ඒතර මේ දෙකම එකතු ගත්තත් රිපීට් වෙනවා. තේරෙනවා? මේකේ ස්ටුඩන්ට් කෙනෙක්ට අදාළව එයාගේ විස්තර කිහිපයක් තියෙනවා. මොනවද ඒ තියෙන්නේ? ස්ටුඩන්ට් නම්බර් එකකින් මොනවා හොයාගන්න පුළුවන්ද? එයාගේ NIC එක හොයාගන්න පුළුවන්. එයාගේ නමත් අපිට හරියට අඳුරගන්න පුළුවන්. ස්ටුඩන්ට් ID එක මෙන්න මේක නම් අනිවාර්යෙන් මෙන්න මෙයා. තිලාන්. රයිට්. හැබැයි ස්ටුඩන්ට් ID එක 1 1 3 2 3 නම් එයා accounts කියලා හරියට අඳුරගන්න බෑ. දැන් ඔයාගේ NIC එක අතර අරන් ඉවිල්ලා මේ දෙකකින් ඔයාව අඳුර ගන්න පුළුවන්ද? මේ ICT කියලා. බෑ, ඔයා ICT විතරක් නෙමෙයි තව සබ්ජෙක්ට් කරනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේකෙන් අපිට මෙන්න මෙහෙම මේකයි මේකයි හොයාගන්න පුළුවන් වුණාට සබ්ජෙක්ට් එකක් හරියට නිශ්චිතව අඳුර ගන්න බෑ. දැන් ඔයාගෙන් ඔයාගේ සබ්ජෙක්ට් එකක් අඳුර ගන්න පුළුවන්ද? තව සබ්ජෙක්ට් කීපයක් කරන්න. හරි, ඔයාට යම් කිසි එක දෙයක් විතරක් තියෙනවා නම් ඔන්න ඒක අඳුර ගන්න පුළුවන් ඔයාගේ NIC එක. තේරුණාද? ඒ නිසා දැන් ඔයාලට ඇඩ්‍රස් එකයි තියෙන NIC එකෙන් අඳුර ගන්න පුළුවන්. ආ මේ NIC එක තියෙනවනම් මේ මෙයා තමයි. මෙයාගේ ඇඩ්‍රස් එක මේක. ඔයාගේ සිටි එක මේක. බර්ත්ඩේ එක මේක. එකයිනේ තියෙන්නේ. නමුත් ඔයා සබ්ජෙක්ට් ගොඩක් තියෙන නිසා ඔයාට මේකෙන් මේව අඳුර ගන්න බෑ. ඔයාගේ ස්කූල් එක අඳුර ගන්න පුළුවන්. එකයි ඔයාට තියෙන ස්කූල්. ඔයා දැනට යන ස්කූල් එක අඳුර ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ සම්පූර්ණ පේලියක් අනන්‍ය අඳුර ගන්න මේකේ අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. බලන්න මේකේ මේ ස්ටුඩන්ට් නම්බර් එකයි සබ්ජෙක්ට් ID එකයි දෙකම එකතු කරොත් එහෙම අන්න මේක නැවත රිපීට් වෙන්නේ. බලන්න S1 2 3 4 කියන එකේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට අරන් තියනවා ග්‍රේඩ් B. හරිද? යාර ග්‍රේඩ් එක විතර B හම්බෙලා තියෙනවා. B එකක් තියෙන යාට. එයාටම accounts වලට ඒකක් තියෙනවා. තේරෙනවා? ඒතර ඒක නැවත රිපීට් වෙන්නේ නැහැ. එයාගෙම ඉංග්‍රීසි වල අගයක් නැවත දාන්නේ නැහැ. ඒ නිසා මේ දෙක එකතු කරලා ගත්තොත් එහෙම මේ දෙක තමයි අපිට PK ලෙස ගන්න පුළුවන් වෙන්නේ. මේ දෙක එකතු කරාට පස්සේ තමයි අතර මෙයාගේ grade එක අපිට කියන්න පුළුවන් වෙන්නේ. නේද? අපි හැම වෙලේම පන්තියේදී කියන ඔයාගේ ග්‍රේඩ් එක හොයාගන්න නම් ඔයාව විතරක් අඳුරගෙන හරියන්නේ නැහැ. ඔයාවයි ඔයා කරපු සබ්ජෙක්ට් එකයි දෙකම ඕන. දැන් ඔයාට A එකක් ලැබෙන්නේ
ඒක ඔයාට නෙමෙයි ඇත්තටම. ඔයාගේ ඉන්ඩෙක්ස් එක අපි හිතමු. ඔයාගේ ඉන්ඩෙක්ස් එක 1 2 3. ඔයා 1 2 3 කියලා ගහලා බැලුවොත් එහෙම A එකක් නෙමෙයි පෙන්වන්නේ. A තුනක් පෙන්වනවා. A1යි B1යි C1යි පෙන්වනවා. නේද? සා ඉන්ඩෙක්ස් එකෙන් අපිට මොකක් ගන්න බැයිද? එක රිසල්ට් එකක් ගන්න බැහැ. රිසල්ට්ස් ගොඩක් එන්නේ. ඔයාගේ ඉන්ඩෙක්ස් එක ගෙවුවාම ඔයාගේ රිසල්ට් සෙට් එකක් එනවා A B C. නේද? එනිසා හරියට මේ වගේ එකක් හඳුර ගන්න නම් ඉන්ඩෙක්ස් නම්බර් එක සහ සබ්ජෙක්ට් එකක් තෝරන්න. සබ්ජෙක්ට් එක ICT. අන්න ඒක. තේරුණාද? වාට ඒ කියන්නේ මොනවටද? ඔයාටද? සබ්ජෙක්ට් එකටද දෙකටමද? දෙකටම. ඔයා මේ සබ්ජෙක්ට් එකට තමයි. දැන් තේරුම් ගන්න. මේ දෙක එකතු වුණාම තමයි මෙන්න මෙයාව හොයා ගන්න පුළුවන්. එහෙනම් මේකේ PK ලෙස අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දෙක එකතු. PK හැදෙන්නේ මෙයයි මෙයයි එකතු වෙලා. තේරුණා? එහෙනම් මේකේ උත්තරය හොයන්න. දී ඇති විස්තරය අනුව රිසල්ට්ස් වගේ ප්‍රාථමික හතර වන්නේ කුමක්ද? ස්ටුඩන්ට් නම්බර් එකයි සබ්ජෙක්ට් ID එකයි උත්තරේ පහ. උත්තරේ පහ PK අඳුර ගැනීම ගොඩාක් වැදගත් ඈ. උත්තරේ පහ. හරිද? රයිට් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ස්ටුඩන්ට් නම්බර්, සබ්ජෙක්ට් නම්බර් සහ ග්‍රේඩ් යන උපලක්ෂණවල අගයන් ලබා දෙන ලබා ගැනීමට අදාළ SQL වගන්තියක් පහත්. මම මේ ස්ක්‍රීන් එක ඕපන් කරගන්න නැත්නම් ඔබට බලන්න මාරයි. හරි මට මේක එකපාර දෙකම දාගන්න බෑ ඒ නිසා මම පොඩ්ඩක් මේක පෙරලගෙන උත්තරේ ලියන්න හරිද රයිට් ඔන්න බලන්න ප්‍රශ්නේ අහන්නේ SQL ස්ටේට්මන්ට් එකක් ඕනේ ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටුඩන්ට් ගේ නමයි සහ ග්‍රේඩ් එක ගන්න ඔන්න විශේෂයි මොනවද අපිට පෙන්නන්න ඕනේ ස්ටුඩන්ට් ගේ නමයි ස්ටුඩන්ගේ නම්බර් එකයි ග්‍රේඩ් එකයි මට කියන්න ඒ ඔක්කොම එකතැනක අපිට ගන්න පුළුවන්ද බෑ නේද බලන්න ස්ටුඩන්ගේ නම මේකෙන් ගන්න පුළුවන් අවුලක් නැහැ ස්ටුඩන්ගේ ID එක ගන්නත් පුළුවන් නම්බර් එක ගන්න පුළුවන් හැබැයි සබ්ජෙක්ට් එක නමක් මෙතන නෑ මෙතන තියෙන්නේ කෙටිවදනක්නේ ID එකක් තියෙන්නේ ඉතින් අපිට ඒක ගන්න වෙන්නේ මේකෙන් තේරුම් ගන්න ඕනේ අපිට අවශ්‍ය ඩේටා ටික ඔක්කොම එක තැනක නෑ මෙතන වගු දෙකකයි තියෙන්නේ. නෑ අපි මේකට join නේද ස්ටේට්මන්ට් එකක් තමයි ලියන්න ඕනේ join එක. මුලින්ම අපි බලමු මේකේ ලියලා තියෙන විදිහ. දැන් මේ වගේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් විවිධාකාර ක්‍රම තියෙනවා. නමුත් අපි මෙතන ඉරි ගහන්න තියෙන්නේ. එසා අපි මේකෙන් තෝරගන්න ඕනේ මොකද්ද හරියක් කියලා. අපි බලමු මේක තියෙන ස්වරූපය බලලා මම උත්තරේ බෝඩ් එකේ කොට නගාගෙන යන්නම් ඔයත් ඒ වගේ ලියන්න. හරියට බලන් ඉන්න එපා ලියන්න පුරුදු වෙන්න හැම වෙලෙම ඒතර තමයි පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මේක තියෙන ඩේටා ගන්නනේ මොනවද ගන්න තියෙන්නේ? ස්ටුඩන්ට් නම්බර් එකයි නමයි සබ්ජෙක්ට් එකේ නමයි. එහෙනම් අපි සාමාන්‍යයෙන් ඩේටා ගන්නවට ලියන්න මොකද්ද? සිලෙක්ට් කියලා. මට ලොකු ඉඩක් නෑ මම ෂේප් එකේ ලියලා පෙන්නන්නම්. ඔයා එහෙම ලියා ගන්න මම කෙටියෙන් ලියනේ. සිලෙක්ට් කියලා ලියන්න ඕනේ. ඔයාට ඔතන පේනවනේ උත්තරේ. අර ඒකත් එක්ක ගන්න මේකෙන් ඔයාලට පේන්නේ නැහැ මං චූටියට ලියන්න මොකද මට ලියන්න ඉඩ මදි දිගයි වාක්‍ය. දැන් ලියන්නද කොහොම හරි. සිලෙක්ට්. සිලෙක්ට් කරනවා. රයිට්. පුතා සිලෙක්ට් කරද්දී අපිට මේ වගුවේ මේක කියලා කියන්න පුළුවන්. නැත්තම් නිකන් ලියන්නත් පුළුවන්. හරිද? මේකේ උත්තරවල තියෙන්නේ හැම වගුවත් එක්කම සම්බන්ධ රයිට් රිසල්ට්ස් වගුවෙන් ස්ටුඩන්ට් නම්බර් එකයි ලියන්න.
results dot student number එහෙමයි ලියන්නේ results වගේ මෙයාව ගන්නවා කියලා ලියනවා මේකෙන් මෙයාව ගන්නවා කියලා ලියන්නේ කොහොමද results results dot student number student number results dot student number capital symbol බෙ දෙයක් නෑ ඕනනම් ඉතින් හැමම ලියන්න පුළුවන් results dot student number space නම් මනම් දාන්න යන්න එපා ඒ කොලම් වල නම් ඇතුළට මේ මේවට දාන්න එපා student number කියන්නේ එක වගන්තියක් එක වචනයක් ඊවල් subject එකේ නම ගන්න ඕනේ මෙතනින් එතන ලියන්න ඕන මොකද්ද subjects dot subject name මේකේ නමත් එක්ක ලියන්න වගුයි එයාගේ උත්තර ටික එහෙම හැදිලා තියෙන්නේ subjects dot subject number subject name හරිද එක දෙක ලියන්න පුළුවන් මට ඉඩ නෑ මම පහළට යනවා තව අපි සිලෙක්ට් කරන්න ඕනේ grade එක results dot grade මේකෙන් ගන්නෙ යන් results grade results dot grade ඔන්න අපිට ඕන කොලම් වල නම් ටික ලියාගත්තා. එහෙමයි සාමාන්‍ය SQL statement ලියන්නේ. මුලින්ම අපිට අවශ්‍ය කොලම් වල නම් ටික ලියාගන්න. ඊට පස්සේ අපි ලියන්නේ from කියන එක from from කියලා දාලා මොන වගේෙන්ද ගන්න කියලා ලියන්න ඕන. පුතාවගේ join කරද්දී ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි where දාලා ලියන එක. සම්බන්ධයේ where දාලා ලියනවා මේ වගේ අතර සම්බන්ධයක් තියෙනවා. ඒක where දාලා ලියන්නත් පුළුවන් join කියලා දාලා ලියන්නත් පුළුවන්. මේකේ උත්තර වල තියෙන join ක්‍රමය. right මම මෙන්න මේ ටික ඕනේ කියලා ලියලා මට මේ වගේ මේකත් ඕනේ මේ වගේ මේකත් ඕනේ මේ වගේ මේකත් ඕනේ කියලා ලියලා right from කියලා දාලා එක වගුවක නමක් ලියන මේ දෙකෙන් එක වගුවක නමක් ලියනවා මේකේ ලියලා තියෙන්නේ මොන වගේ නමද results කියලා ලියලා තියෙනවා from results from results results වගුවෙන් ගන්න right එකට join කරනවා අපි ඒ වගුව අරගෙන එකට join කරනවා එකතු කරනවා තව වගුව එක නිකන් join කියලා ලියන්න පුළුවන් නැත්නම් සාමාන්‍යයෙන් inner join කියලා ක්‍රමයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ මේක inner join කියලා ලියන්නත් පුළුවන් මේකේ තියෙන inner join කියලා ඒක නිසා මම inner join කියලා ලියන inner join ඔය නිකන් join ලිව්වත් එකයි මොකද සාමාන්‍යයෙන් තියෙන්නේ inner join එක inner join एक तो ज्वाइन करना कहाँ बद ज्वाइन करने रिसाल्स वाले घोटा कहाँ बद ज्वाइन करने सब्जेक्ट्स ना लिया नहीं ना ज्वाइन सब्जेक्ट्स सब्जेक्ट्स वाले घोटा ज्वाइन करना यार तो इधर बस आप इधर नॉन संबंधे में वाले देखा तर संबंधे को ना कि ने समान कोलम में देखे मत ये नॉन में तीन पे नॉट में सब्जेक्ट आईडी एक කියන PK එක මේකේ තියෙන අරන් ගිහිල්ලා මේකට right මෙයාට කියන subject id කියලා pk එකක් ප්‍රාථමික යතුරක් primary key එකක් right මේ eng කියන්නේ english කියන එක right මේ තියෙන්නේ physics කියන එක මේ තියෙන්නේ icon කියන එක ඒ වගේ කෙටි නමක් තියෙන මේකට මේකෙන් තමයි මේ පේළිය අඳුරගන්නේ right acc කියවග කෙලිම account තේරුණා එතන මේකේ pk මෙයා මෙයාව අරන් ගිහිල්ලා තියෙනවා වෙන වගුවකට අපි එතකොට මෙයාට කියන්නේ foreign key කියලා අරගෙන නැත්තම් ලියා ගන්න වෙන වගුවක ප්‍රාථමික යතුරක් වෙනත් වගුවකට ගෙනිච්චාම එක් වගුවක ප්‍රාථමික යතුරක් වෙනත් වගුවකට ගෙනිච්චාම මොකද කියන්නේ ආගන්තුක යතුර foreign key ඔන්නයි සම්බන්ධය මෙතන දක්වන්න මේ වගුවේ මෙයාට මේ වගුවේ මෙයා සමානයි කියලා ලියන්නයි තියෙන ලේසි ලියන විදිය right අපි ලියමු subjects වල මෙයාට results වල අරයා සමානයි කියලා ලියන්නයි තියෙන්නේ
ලක්නේ ලියන්න ඕන. මම මේ උත්තරේ තියෙන විදිහ ලියන්න. රිසල්ට්ස් වල සබ්ජෙක්ට් ID එක. රිසල්ට්ස් වල සබ්ජෙක්ට් ID එක මෙහෙම ලියන්න. ඔන් කියලා දාන්න ඕනේ. ඒතර තමයි මේ සම්බන්ධය අපි නිරූපණය කරනවා කියලා දැනගන්නේ. ඔන් කියන මොකක් මතද අපි මේක සම්බන්ධ කරන්නේ? මෙයාට මෙයාව ජොයින් කරනවා මොකක් මතද? ඔන් කියලා දාලා ලියන්න. රිසල්ට්ස් වල results වල subject ID එක සමානයි මේ වගේ මේකට subjects dot subject ID ඊට පස්සේ අන්තිමට semicolon එකක් දානවා ඒක පෙන්වන්න මට ඉන්නේ නැහැ ඒතර. ඔක තමයි උත්තරේ. මං හිතන්නේ උත්තරේ 4 නේද? මගේ අතින් වැරදි අංකයක් එහෙම කියවුනොත් පොඩ්ඩක් කියන්න. දැනුවත් කරන්න මෙන්න මේ ප්‍රශ්නේ ඉස්සර මේ කරේ මේ නේ දෙන්නේ එහෙම කියන්න. 4 තමයි උත්තරේ. හරි නේද නම් මකනවා යමු ඊළඟට තිස් හතර වෙනි ප්‍රශ්නය රිසල්ස් වගෝ සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද ප්‍රශ්න සම්පූර්ණයෙන් පෙන්න කරන ප්‍රශ්නයි තියෙන්නේ හරි මේටි කොලේ තියම් මම කියවන්නද ෆොට එකක් ගහල වෙල්ලා ප්‍රශ්නේ මට තියෙන්නේ පෙ තනත්තෝනේ මෙතනත්තෝනේ නැත්තම් උත්තර දෙන්න බෑනේ මේ තින් ප්‍රබාලනේ මේකේ මොකද්ද කියන්නේ රිසල්ට්ස් වගෝ සම්බන්ධයෙන් පහත වගන්ති කුමක්ද නිවැරදි කියලා යහන්නේ යතුරු නොවන උපලක්ෂණ සියලුම උපලැකි ප්‍රාථමික යතුරු මත මුලින්ම පරායත්ත වෙනවලු කියන්නේ fully functional dependence ලු දැන් මේකේ PK කවුද අපි ඉස්සෙල්ලා හොයාගත්ත PK කවුද මෙයා සහ මෙයා එකතු කරාම මොකද්ද PK ඒ දෙක PK ඒ PK හදන්නේ කොහොමද මේ දෙක अपेक्षक ඒ කියන්නේ මේකෙනුත් ආ නෑ ඒක අපේක්ෂක යතුරුක් නෙමෙයි මේ වෙනුවට මේක පාවිච්චි කරලා අරකට එක්ක එකතු කරලා ගන්න පුළුවන් එහෙම ගත්තොත් ඒක අපේක්ෂක යතුරුක් ඒ කියන්නේ NIC එකේ සබ්ජෙක්ට් ID ගත්තත් පුළුවන් මේක ගොඩ දාන්න තේරුණාද කියන එක මේ කැන්ඩිඩේට් කී එකක් වෙන්නේ කොහොමද මේ වගේ පේලියක් අනන්‍ය වඳුර ගන්න පුළුවන් තව දේවල් තියෙන්න පුළුවන් හරිද මේක විතරක්ම නෙමෙයි දැන් මේක ස්ටුඩන්ට් නම්බර් එකයි මේකයි ගත්තත් ඒක මොකද්ද? අඳුර ගන්න පුළුවන්. NIC එකයි සබ්ජෙක්ට් ID එකයි ගත්තත් පුළුවන්. මොකද මේ දෙකම එක වගේනේ. දෙකම යුනික් විදිහට යනවා එක ස්ටුඩන්ට් කෙනෙක්ට. මෙතෙන් දියන්නේ නැති වුණාට එක ස්ටුඩන්ට් කෙනෙක්ට අදාළව මේවා එකයි තියෙන්නේ.
සා මෙයයි මෙයා එකතු කරලා ගත්තත් ඒක මොකද්ද කැන්ඩිඩේට් කී එක සා මේවා නන් කී විදිහට ගන්න පුළුවන් මේක කී එකක් නෙමෙයි මේක කී එකක් නෙමෙයි අර කී එකක් නෙමෙයි තේරුණාද නන් කී ඇට්‍රිබියුට්ස් චතුර නොවන උපලක්ෂණ මේ ටික නොතිබ්බනම් මේ ටික නොතිබ්බනම් මේ දෙක නොතිබ්බනම් මෙයා මොකද්ද පීකේ රයිට් මෙයාවත් අපිට පීකේ ලෙස ගන්න තිබ්බ තනිය තොරයාට අපි කියන ඕල්ටර්නේට් කී එක නැත්තම් විකල්පය අතුරක් ඒ කියන්නේ මේක වගේම තවත් එකක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් විකල්ප කියන්නේ අපි ප්‍රාථමික ඇතුළ තෝරගත්තට පස්සේ තව එකක් තියෙනවා ඒ වගේම කොට දාන්න පුළුවන් එක ඒ දැන් ඔයා වඳුර ගන්න මේක නැති වෙලා ඔයාලගේ අපො අවුලක් නැහැ නමුත් NIC එකෙන් අඳුර ගන්න පුළුවන් ඒ වගේ හරිද මං කියන්නේ මේ වගේ දෙන්නේ නෙමේ ස්ටුඩන්ට් කියලා වගුවක් තියෙනවා නෝ ඒකේ ස්ටුඩන්ට් ගේ විස්තර විතරක් තියෙනවා දැන් මේකේ සබ්ජෙක්ට් විස්තරක් තියෙනවා නේ ඒකනේ ප්‍රශ්නේ ග්‍රේඩ් එකක් තියෙනවා නේ ඒකනේ ප්‍රශ්නේ රයිට් යතුරු නොවන සියලු උපලැකි ප්‍රාථමික යතුරු මත පූර්ණව පරායත්ත වෙනවලු ෆුලි ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්ට් වෙනවලු වෙනවද නැහැ මේ බලන්න දැන් ඔයාට තේරෙනවා මෙන්න මෙයා නම් ෆුලි ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්ට් මෙන්න මෙයා මෙයා වඳුර ගන්න මේ ඔක්කොම ඕනේ මේ දෙකම ඕනේ මේ දෙකම එකතු කරලා පස්සේ තමයි මෙන්න මෙයා වඳුර ගන්න පුළුවන් තේරුණාද රයිට් මෙයාවයි මෙයාවයි එකතු කරාම තමයි මෙයාව හොයා ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මේ කියන්නේ ෆුලි ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්ට් පූර්ණ කාර්යබද්ධ පරායත්ත වෙනවා කියන්නේ යතුරු දෙකම ඕනේ යාව හොයා ගන්න නැත්නම් එකකින් හොයා ගන්න බෑ මං කිව්වේ ඔයාගේ ඒක හොයා ගන්න නම් ඔයා කවුද සහ ඔයාගේ සබ්ජෙක්ට් එක මොකක්ද දෙකම ඕනේ හැබැයි ඔයාගේ නම අඳුර ගන්න සබ්ජෙක්ට් එකක් ඕනේද නැහැ කෙලින්ම ඔයාගේ නම අඳුර ගන්න පුළුවන් මේකෙන් විතරක් මේ කෑල්ලකින් විතරක් මේක අඳුර ගන්න පුළුවන් නම් අපි කියන ආංශික පරායත්තාවය පාර්ෂල් ඩිපෙන්ඩන්සි එක මේක කියන්නේ මොකද්ද පාර්ෂල් ඩිපෙන්ඩන්සි ආංශික පරායත්තාවය කියලා ලියා ගන්න එහෙනම් මේක ෆුලි ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්ට් නෑ යතුරු නොවන ඒවා පාර්ෂල් ඩිපෙන්ඩන්සි තියෙනවා ඉතින් පළවෙනි එක වැරදි කියන කතන්දරේ යතුරු නොවන කෙනෙක් මෙයා යතුරු මේ යතුරු නොවන කෙනෙක් යතුරු මත සම්පූර්ණයෙන් යැපෙන්නේ මේ කෑල්ලක් විතරක් තිබ්බත් ඇති මේක හොයාගන්න මේක මේක නම් අනිවාර්යෙන් තිලා යමක් තේරෙන්නේ නැත්නම් ඒ කොටස බලන්න එහෙම තේරුන්නේ නැත්නම් අහන්න මොකද්ද මේක සර් මට තේරෙන්නේ एक गोड़ दागान मैं मुनाद करना होने अपे तीयरी रेकोर्डिंग चुलिंग ये बाला आते ने करना पुलवां है खाला बले इट ये वागे देख तेरु नेती उनो मुकद में यो सामान दिया कमारु कारण ले जाता है जाला करने हमारु ने ऐतर में එයට එක් නිරූපයතුරක් ඇත. එයට එක් නිරූපයතුරක් ඇත. කැන්ඩිඩේට් කිය. කැන්ඩිඩේට් කියන්නේ මොකද්ද? කැන්ඩිඩේට් කියන්නේ පුතා මේ ප්‍රාථමිකයතුර ලෙස අපිට සුන්නේ තෝරගන්න පුළුවන් ඒවා තියෙනවා. ප්‍රාථමිකයතුරක් ලෙස භාවිතා කළ හැකි තව තව යතුරුත් තියෙනවා. හරිද? ඒ ඔක්කොම අපි ගත්තොත් ඒවා කැන්ඩිඩේට් කී. ඒ කියන්නේ මේක අනන්‍යව අඳුර ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේවා. මෙන්න මේවා තමයි කැන්ඩිඩේට් කීස්. නැත්නම් අපේක්ෂකයතුරුන් ලියා ගන්න. මේකේ තියෙන කැන්ඩිඩේට් කීස් නැත්නම් අපේක්ෂකයතුරු මේවා. අපිට පුළුවන් ස්ටුඩන්ට් ගේ නම්බර් එකයි මම මේ කෙටියෙන් ලියන්නේ. සබ්ජෙක්ට් ID එකයි ගන්න. මේ දෙක එකතු කරොත් මොකද්ද? මේ දෙක එකතු කරොත් මොකද්ද? මේක PG එකක් ලෙස නේ තෝරගන්න පුළුවන් අපිට. අනන්‍යව පේලියක් අනන්‍යව අඳුර ගන්න පුළුවන්. නැත්නම් අපිට NIC එකත් එක්ක ගන්නත් පුළුවන්. NIC එකයි සබ්ජෙක්ට් ID එකයි ගත්තා. ඒකත් මොකද්ද? කැන්ඩිඩේට් කී එක. මෙහෙට කියන්නේ කැන්ඩිඩේට් කීස්. එහෙම දාගන්න අනිවාර්යෙන් ඈ කැන්ඩිඩේට් කීස්. නැත්නම් අපේක්ෂක යතුරු. මේ දෙක ගත්තත් අපිව පේලියක් අඳුර ගන්න පුළුවන් මේ දෙකිනුත් පුළුවන්. ඒකෙන් අපි මෙයාව PK ලෙස තෝරගන්නවා. මේ ඔක්කොම කැන්ඩිඩේට්
මෙයාව පීකේ ලෙස තෝරගන්න ප්‍රාථමික ඇතුළ ලෙස. එතකොට තව එක්කෙනෙක් ඉතුරු වෙනවනේ. එයාවත් ගොඩ දාන්න පුළුවන් එක්කෙනෙක් නිසා. එයාට අපි කියනවා ඕල්ටර්නේට් කීස්. ඕල්ටර්නේටිව් නැත්නම් විකල්පයක්. එයා නොතිබ්බනම් මෙයාත් පුළුවන් විකල්පය අතට. ඒවා ලියාගන්න. ඕල්ටර්නේට් කී. තව තියෙන්න පුළුවන් සමහරවල් මේකේ නැහැ තව නේද? එක් නිරූපය තුරක් නෙමෙයි මෙතන දෙකක් තියෙනවා. නිසා එක වැරදි. එය පළමු ප්‍රමතකරණේ පවති ප්‍රථම ප්‍රමතකරණය ගැන සාකච්ඡා කරද්දී මෙතනදී ගොඩාක් උගන්නන්න අමාරුයි. කෙටියෙන් කියන්න පුතා. මොකද ඒකට මට ගොඩක් වෙලාව දෙන්න බෑ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඇතුළේ. මම නිකන් කියනවා. කාට හරි නොතේරෙනවා නම් ඒකේ ඇප් එකේ රෙකෝඩින්ග්ස් දාලා තියෙනවා. මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට දීලා තියෙනවා ඒවා. ගත නැති වෙනවනම් ඉල්ල ගන්න. එකෙන් බලන්න ඈ. එය පළමු ප්‍රමත කරන ඒ පවති හරි කෙටියෙන් කියන්න පුතා ප්‍රමත කරන මට්ටම් කියලා තියෙනවනේ කෙටියෙන් කියන්නේ හොඳට ඔලුවට අල්ලා ගන්න කෙටියෙන් කියන්නේ ඒ ප්‍රමත කරන මට්ටම් වලදී අපි මේ වගු වල තියෙන එක එක අවුල් නිවැරදි කරන් ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යනවා හරිද ඒක අපි බිංදුවේ ඉඳන් එකට එද්දි මම මේ කෙටියෙන් කියන්නේ ආපහු කියනවා අපි බිංදුවේ ඉඳන් එකට එද්දි මම කන්න හරිද බිංදුව ලෙවල් එකේ ඉඳන් එකට එද්දි මේවා ඇටොමික් වෙන්න වග බලා ගන්න පරමාණුකතාවය තියා ගන්න පරමාණුකතාවය කියන්නේ පුතා මේ ඩේටා සෙල් එකක් ඇතුලේ තියෙන්න පුළුවන් එකාගයක් විතරයි මේ එකාගයක් විතරයි තියෙන්න පුළුවන් මේ වගේම තියෙන්න බෑ අගයන් දෙකක් තේරෙනවා කමා වලින් වෙන් කළා හරි මොන හරි ක්‍රමයකින් හරි අගයන් දෙකක් තියෙන්න බෑ එක අගයක් විතරයි තියෙන්න පුළුවන් නේද එහෙම වුණාට පස්සේ තමයි අපි එයා එකේ ඉන්නවා කියලා කියන්නේ හරිද බිංදුව එකේ ඉඳන් බිංදුව නෝමලයිස් ෆෝම් එකේ ඉඳන් එකට ගේන්නේ කොහොමද රයිට් බිංදුවේ ඉඳන් එකට ගේන්නේ කොහොමද මේ වගේ නේද කීපයක් තියෙනවා නම් ඒ වයින් කළා දාන්න හරිද ඊට පස්සේ එකේ ඉඳන් දෙකට ගේන්නේ කොහොමද කෙටියෙන් උගන්නන්න යාපව් කියනවා මෙතෙන්දී අවශ්‍ය දෙක උගන්නන්නේ දෙකට ගේන්නේ කොහොමද මේ යතුරු තියෙනවනේ කී තියෙනවනේ රයිට් කී එකේ කෑලි දෙකක් තියෙද්දි රයිට් මේ තියෙන නන් කී යතුරු නොවනේව කෙටියෙන් කියන නිසා සහ මේකේ වදන් මම නිතර මේ හරි තියෙන ඒකේ වචන පාවිච්චි කරන නිසා නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මම අර කිව්ව දේ කරන්න ඈ හරිද මේ වගේ කීස් දෙකක් තියෙනවා දැන් මේකේ කීස් දෙකක් තියෙනවනේ මොකද්ද ස්ටුඩන්ට් ID එකයි සබ්ජෙක්ට් ID එකයි රයිට් ඒ වගේ ඒතර නන් කී තියෙනවා ඉතුරු ඒවා නන් කීස් ඉතින් මේ නන් කී කෙනෙක් යැපෙන්න ඕනේ මේ දෙකම මත fully වෙන්න ඕනේ fully functional dependent වෙන්න ඕනේ සම්පූර්ණ යැපෙන්න ඕනේ නන් කීස් ලා තියෙන්න බෑ මොනේවද නන් කීස් ලා තියෙන්න බෑ භාගයට යැපෙන්න ඒව තියෙන්න බෑ හරිද සම්පූර්ණ යැපෙන්න ඕනේ භාගයට ඒව තියනවා නම් යා මොකේ නෙමෙයිද දෙකේ නෙමෙයි හරිද මෙන්න මේවා තියෙන්න බෑ functional partial dependencies තියෙන්න බෑ කියන්නේ භාගයට යැපෙන ඒවා තියෙන්න බෑ මොනවා වෙන්න ඕනද fully functional depend වෙන්න ඕනේ සම්පූර්ණ යැපෙන්න ඕනේ යතුරු මේ වගේ දෙකක් එකතු වෙලා නම් හැදිලා තියෙන්නේ බාගෙට යැපෙනව තියෙන්න බෑ මේ වගේ. දැන් මම මේ කියුවේ. නේද? මේ දෙකම කී වුණාට මේක හොයා ගන්න ඕනේ මේක විතරයි. ඒවා මොනවාද? partial dependencies. ඒවා තියෙන්න බෑ. දෙවලගේ යතුරු දෙකක් තිබ්බට දොරට එකක් දාපු ගමන් ඇරෙනවා. ඒ වගේව බෑ. හරිනම් තියෙන්න ඕනේ මොකද? යතුරු දෙකක් නම් දෙකම දැම්මම ඇරෙන එකක් තමයි තියෙන්න ඕනේ. මේ වගේ. මේ වගේ බාගෙට යැපෙනව තියෙන්න බෑ කියලා කියන්නේ. රයිට්. ඒ නිසා අපිට කියන්න පුළුවන්ද මේකේ හැමේව නැහැ කියලා කියන්න බෑනේ හැමේව තියෙනවා මේකේ partial dependency එක භාගෙට යෙපෙන්නේ රයිට් ඒ නිසා පුතා මේක මොකේ නැද්ද
දෙකේ නෑ. දෙකට එන නම් නේද සම්පූර්ණ යැපෙන්න ඕනේ කී එක මත ඔක්කොම ටික. ඉතින් මේක දෙකේ නෑ. එකේ තියෙනවා මොකද ඇටොමික් වැලියුස් තියෙන ඔක්කොම. එසා පරමාණුකතාවයේ තියෙන නිසා අපි මෙයා එකේ ඉන්නවා කියලා කියනවා. එනම් මේකේ උත්තරය තුන විදිහට තමයි ගන්න වෙන්නේ. උත්තරේ තුන. මේක පළවෙනි එකේ තියෙනවා නමුත් දෙකේ නැහැ. දෙකට එන්න අර සීන් එක තියෙන්න ඕන. දැන් මේකේ පීකේ මෙයානේ. නන් කී මෙයා. මෙයා මෙයා මත විතරයි යැපෙන්නේ. සම්පූර්ණ යතුරු මත සම්පූර්ණ පීකේ මත නම් කී යැපෙනවා කී නොවනයි යතුරු නොවනයි මේක දෙකේ තියෙනවා අරක දෙකේ නෑ කෑලි දෙකක් තියෙනවා එකකින් යැපෙනයි ඉන්නවා සා මේක තුනේ තියෙනවා සෝරි තුන්වෙනි එක තමයි හරි එක ඒ කියන්නේ මේවා පළවෙනි ප්‍රමතකරණයේ තියෙනවා තේරුම් නැති අය මම අර කිව්ව දේ කරන්න මොකද ඒක කෙටි දෙයක් නෙමෙයි මේක නෝමලයිසේෂන් කියන්නේ දෙකේ නැත. උත්තරේ තුන. පහ වැරදියි කියලා බලමු. වගුවේ ගන්නේතාවයේ හතරකි. ගන්නේතාවයේ කාඩිනලිට කියන්නේ මේ තියෙන. දත්ත පේලි ගන්න. ගන්නේතාවයේ පහක් තියෙනවා නේද? 2යි 2යි 3යි 4යි 5යි. මේකේ තත්වයේ ඩිග්‍රී එක කීයද? ඩිග්‍රී කියන්නේ මේ කොලම්ස් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. ලියා ගන්න. මේ තියෙන ඩිග්‍රී එක මේ තියෙන මොකද්ද? කාඩිනලිටි. වගුවේ තත්වය මේ දේ මොකද්ද? ගලනීයතාවය. මේක වැරදි එක නිසා. රිසල්ස් වගෝ ඊළඟ ප්‍රමිතකරණය පත් කළ විට පහත කුමක් පහත කුමන පරායත්තාවයක් ඉවත් වේද? මම ඉස්සෙල්ලා කිව්වනේ මොනේවද අපි අයින් කරන්නේ? පාර්ෂල් ඩිපෙන්ඩන්සිස්. හරිද? ආගන්තුක යතුරු නැහැ. යතුරු නොවන උපලැකි ප්‍රාථමික යතුරු මත පූර්ණ කාර්යබද්ධව පරායත්ත ඒක වෙන්න ඕනේ ඒක අයින් කරන ඕනේ මේ වෙන්න මේක අපි කරන්නේ මේක තමයි අපි කරන්න යන්නේ නන් කීස්ලා පූර්ණව පාරබද්ධ පරායත්ත කිරීම ඒක කරන්න නම් ඉවත් කරන එක නෙහන්නේ ඉවත් කරන්න මොකද්ද ඉවත් වෙන්නේ බාගෙට යැපෙන යතුරු නොවන උපලැකි ප්‍රාථමික යතුරු මත අර්ධව යැපෙනවා නම් ඒව අයින් කරන්න මෙන්න මේක තුන්වෙනි ප්‍රමත කරන තත්වෙත් තමයි මේක අයින් වෙන්නේ. රයිට්. තුන්වෙනි එකට එන්න. දෙකට එන්න මේව අයින් කරනවා. තුනට එන්න මේව අයින් කරනවා මොනවාද? යතුරු නොවන උපලැකි වල සංක්‍රාන්තික පරායත්තාවය. බහුවගයන් අයින් කරනවා එකට එන්න. බහුවගයන් අයින් කරනවා එකට එන්න. දෙකට එන්න අර වගේ පාර්ෂල් ඩිපෙන්ඩන්සිස් අයින් කරනවා. යතුරු නොවන උපලැකි වල සංක්‍රාන්තික පරායත්තතා අයින් කරනවා තුනට එන්නේ. ඒ මොකද්ද? ඔන්න පරස්කල බලග. ඔන්න බලන්න. යතුරු නොවන උපලැකි වල සංක්‍රාන්තික පරායත්තතාව කියන්නේ මේක. ස්ටුඩන්ට් ID ඕන එක බලාගන්න කෙටියෙන් කියා දෙන්නේ මේක අනිවාර්යෙන් නෝමලයිසේෂන් හොදට පුළුවන් කරගන්න SID name මේකෙන් සියල්ල ගන්න බෑ ආධාරණටු ගන්න පන්ති රෙකෝඩින්ග්ස් තියෙනවා ඒවා බලන්න ඕනේ SID name මේකෙන් පුතා ඔයාලට බැරි දේවල් අධ්‍යයනය කළා නේද ඔයාලට අර ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන කරුණු මේකෙන් දැනගන්න පුළුවන් ඈ ඔළමේ කහල තියෙනවා NIC එකයි subject ID එකයි PG ලෙස හර නේද? ඔව් ඒක ගන්න පුළුවන්. නමුත් මෙතන නෝ එහෙමත් ගන්න පුළුවන්. අපිට කැමතියි තොර ගන්න පුළුවන්. රයිට් අපි බොහෝ විට නමුත් ID එකක් තමයි වෙනම පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ළමයිට සමහර විට මේ NIC එකක් නැති නිසා අපි ඒගොල්ලන්ට ID එකක් දෙනවා. එතකොට ඉතින් ආයි ෂුවර් නේ. රයිට් නැති අය නැහැ එතකොට. මේ වගෝ ඉක්මනට බලන්න. සිප් කෝඩ් නැත්නම් පෝස්ටල් කෝඩ් හරිද මේ වගේ බලන්න මෙයක PK මෙයා SID එකෙන් අනන්‍ය බඳුර ගන්න පුළුවන් PK
මේගොල්ල නන් කීනේ හරි කීනේ මේ යතුරු නොවනයි මෙයා කී එක දැන් බලන්න SID එකේ මෙයා වඳුර ගන්න පුළුවන් PK මෙයා වඳුර ගන්න පුළුවන් මෙයා වඳුර ගන්න පුළුවන් හරිද මෙතන SID එක 20 නම් අපි හිතමු මෙයා ජෝන් එයා ඉන්නේ රාගම එයාගේ 110 10 තමයි සිප් එක නැත පෝස්ටල් කෝඩ් එක හරි කෝඩ් එකක් තියෙනවා සිටි කරන්න එතකොට ඕක ගත්තොත් PK හරි අපි ඔන්න මෙයා තමයි PK ලෙස ගත්තේ මේක තියෙනවා පුතා PK නැතුව නන් කීස් දෙකක් කැපෙන අවස්ථාව මේ බලන්න මෙන්න මේක නම් අනිවාර්යෙන් මොකද්ද රාගමම තමයි මේ අංකයේ තියෙනවා නම් අනිවාර්යෙන් රාගම මේ අංකයේ තියෙනවා නම් අනිවාර්යෙන් කොළඹ මේ අංකයේ තියෙනවා නම් අනිවාර්යෙන් කඩවත අන්න ඒ වගේ යැපීමක් මේකේ තියෙනවා ඒක නිසා අපි කියනවා මේක නන් කී එකක් මේකත් නන් කී එකක් ඒ දෙක යැපෙනවා ඒවට තමයි ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩෙන්සිස් කියලා කියන්නේ නැත්නම් සංක්‍රාන්තික පරයත්ත ඔන්න ඔය වගේ දේවල් තමයි ඉවත් කරන්නේ තුනට එද්දි කෙටියෙන් කිව්වේ නොතේරුණායි සහ තව අධ්‍යයන අවශ්‍යය ඩේටාබේස් පාඩමේ අපි උගන්වන කොටස් බලන්න එතකොට ඒක හොඳට තේරෙයි තිස්සය ප්‍රශ්නය අහන්න මොකද්ද භූතාත් සම්බන්ධතා නැත්නම් ER diagram අඳිද්දි අපි නේද ක්‍රියාත්මක කරන ඕන පිළිවෙල බලමු මොකද්ද පිළිවෙල තියෙන්නේ කියලා මුලින්ම අපි ඡේදයක් කියවගෙන යද්දි අඳුර ගන්න ඕනේ ඒකේ තියෙන භූතාර්ථ entities මොනවද කියලා උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා එයාට නමක් තියෙනවා අන්න එහෙම එහෙම කියන් යද්දි අපි අඳුර ගන්න ඕන ඔන්න තියෙනවා මොකද්ද භූතාර්ථය කවුද ස්ටුඩන්ට් කියන්නේ භූතාර්ථ නැත්නම් entities අඳුර ගන්න ඕනේ කියන්නේ අපි සාමාන්‍ය අපිට වස්තුවක් ලෙස නිකන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් යමක් මේ යම් දෙයක් ස්ථානයක් වගේ දෙයක් තමයි මොකද්ද අපි භූතාර්ථය නැත්නම් entity එකක් කියලා කියන්නේ අපි මුලින්ම භූතාර්ථ අඳුර ගන්න ඔබගේ රූප සටහනට අවශ්‍ය භූතාර්ථ තීරණය කරන්න ඕනේ ස්ටුඩන්ට් කියලා භූතාර්ථයක් තියෙනවා කෝස් කියලා භූතාර්ථයක් තියෙනවා තේරෙනවද ඊට පස්සේ කරන්න තියෙන මොකද්ද රයිට් ඊට පස්සේ එන්නේ ඒ භූතාර්ථයට අපි එකතු කරන්න. ඒ කියන්නේ මෙහෙම අපි අඳිනානේ. ඒ භූතාර්ථය අඳිනවනේ මෙහෙම සුඩන් කියලා භූතාර්ථයක් අඳිනවා. ඒවට අපි එකතු කරන්න ඕනේ ගැලපෙන උපලක්ෂණ. මේ දයාට ID එකක් තියෙනවා. යාර නමක් තියෙනවා කියලා අපි එහෙම උපලක්ෂණ ටික එකතු කරනවා. උපලැකි එකතු කරනවා. හරිද? भूतार्थ वोट मनो एक उपलेख मित्रल पुलाट उपलेख एक भूतार्थ वोट एक उपलेख एक भूतार्थ वोट एक මේකද ගැලපෙන්න ගන්න ඕන වචන ඉතින් මේක දීලා තියෙන වචන අපිට ගන්න වෙන්නේ උපලැකි එක් එක් භූතාර්ථ වලට එකතු කරනවා මේ උපලැකි එක් එක් භූතාර්ථ වලට එකතු කරනවා ඊට පස්සේ හරිද භූතාර්ථ ටික අඳුරගත්තා එන්ටිටීස් අඳුරගත්තා මේ උපලැකි ටික ඒවට දානවා දැන් ස්ටුඩන්ට් ගේ ID එක ස්ටුඩන්ට් රයිට් තියෙන්නේ සබ්ජෙක්ට් කෝඩ් එක සබ්ජෙක්ට් එකට රයිට් තියෙන්නේ සබ්ජෙක්ට් කෝඩ් එක සබ්ජෙක්ට් එකේ නම සබ්ජෙක්ට් එකට රයිට් සබ්ජෙක්ට් නේම් එක සබ්ජෙක්ට් එකට සබ්ජෙක්ට් එකේ නම මේ තියෙනවා. හරිද? ඒ වගේ දාගන්න. ඊට පස්සේ භූතාර්ථ අතර දැන් භූතාර්ථ කියලා අපි මේක ලියවනේ. ඒ කියන්නේ භූතාර්ථ අතර මොනවද? සම්බන්ධතා එකතු කරන්න ඕනේ
සම්බන්ධතාවය රිලේෂන්ෂිප්, ඒ කියන්නේ මේකේ මේකේ අතර සම්බන්ධයක් තියෙනවා. මෙහෙම අපි අඳිනවා ස්ටුඩන්ට් සහ භූත මේ ස්ටුඩන්ට් සහ සබ්ජෙක්ට් එක අතර මොකද සම්බන්ධය ෆලෝ කරනවා, හදාරනවා. අන්න ඒව සම්බන්ධකම් දානවා. ඊආර් ඩයග්‍රෑම් කියන්නේ ගොඩක් ලේසි එකක්. ඒක බැරි නම් අනිවාර්ය රෙකෝඩින් වලින් බලන්න. මෙතනින් මම මේ ඊආර් ඩයග්‍රෑම් අඳින විදිය නෙමෙයි, ඒකේ තියෙන කතන්දරය තමයි කියන්නේ. සෑම සම්බන්ධතාවයකටම ගණනීයතාවයක් එකතු කරන්න ඕනේ. ගණනීයතාවය කියන්නේ ස්ටුඩන්ට්ට සබ්ජෙක්ට් ගොඩක් කරන්න පුළුවන්. එක සබ්ජෙක්ට් එකක් කරන ස්ටුඩන්ට්ස් ගොඩක් ඉන්නවා. අර 1 to many, many to many අන්න ඒ වගේ සම්බන්ධතාවය දාන්න ඕනේ. කාඩිනලිටි එක ගණනීයතාවය දාන්න. දැන් උත්තරේ තුනනේ දෙන්නේ. උත්තරේ තුන. හරිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. විස්කෘත භූතාර්ථ සම්බන්ධතා රූප සටහනේ පහත කවරක් නිරූපණය කළ හැකිද? extended ER diagrams කියලා ජාතියක් තියෙනවා. රයිට්, ඒකේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒක තියෙනවා පුතා, මේ සබ් ක්ලාසස් කියලා ජාතියක්, කියන්නේ උපපන්ති කියලා ජාතියක් තියෙනවා. දැන් සාමාන්‍ය අපි ER diagram එකක් අඳිනවට වඩා මේකේ වැඩිපුර දේවල් ටිකක් තියෙනවා අපිට නිරූපණය කරන්න පුළුවන් දේවල්. එකක් තමයි මොකද්ද? සබ් ක්ලාසස්, ඒ කියන්නේ උපපන්ති. දැන් යමක් අපිට එක එක දේවල් බෙදන්න පුළුවන්. තව vehicle කියන class එකේ සබ් ක්ලාස් එකක් තමයි කාර් එකක් කියලා කියන්නේ නේද? වාහන කියන එකේ සබ් ක්ලාස් එකක් තමයි කාර් එක, වෑන් එක නේද? ඒ වගේ ලොරිය. මේම උපපන්ති වලට බෙදලා දක්වන්න පුළුවන්. ඒක එකක්, ඒකේ තියෙන වෙනස්කමක් යටතට ගන්න පුළුවන්. ඊට පස්සේ උපලැකි උරුම වීම නැත්තම් ඉන්හෙරිටන්ස් කියලා දෙයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම උඩ තියෙන දැන් vehicle කියලා class එකක් තියෙනවානේ. vehicle කියන class එකේ තියෙන උපලක්ෂණ 15ට ගලාගෙන එනවා. මම නිකම් මේ චිත්‍රයක් විතර ඇඳලා පෙන්නන්නේ. vehicle කියන රෝද තියෙනවා කියලා හිතමුකෝ. ඒතර නේද? ඒක මේ 15ට ගලාගෙන එනවා. ඒවා තියෙන ලක්ෂණ inheritance. දෙමව්පියන්ට තියෙන ලක්ෂණ ළමයට ගලාගෙන එනවා. දෙමව්පියන්ට ඇස් දෙකක් තියෙනවා, ළමයට ඇස් දෙකක් තියෙනවා. ඒක ගලාගෙන එනවා ලක්ෂණ. අන්න ඒක. භූතාර්ථවල විශේෂණ නැත්නම් ස්පෙෂලයිසේෂන් කියලා දෙයක් තියෙනවා. ස්පෙෂලයිස් වෙනවා. රයිට්, ස්පෙෂලයිස් වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් අපි සාමාන්‍ය එම්ප්ලොයිස්ලා කියලා ගත්තොත් එහෙම එම්ප්ලොයිස්ලා කියලා කියන්නේ සාමාන්‍ය සේවකයෝනේ. ඒගොල්ලෝ එක එක දේවල් වලට ස්පෙෂලායිස් වෙනවා. මෙන්න මෙහෙම අපි හිතමු කෝඩින් කරන අය, ඒ ඩිවලොපර්ස්ලා කෝඩින් කරන අය ඩිවලොපර්ස්ලා, ඒ කියන්නේ එම්ප්ලොයිස්ලාම තමයි විශේෂීකරණය වෙලා තියෙනවා මොකද? ඩිවලොපර්ස්ලා විදියට. රයිට්, ටෙස්ටර්ස්ලා කියලා වෙනම ඉන්නවා, ටෙස්ට් කරන අය. තේරුණාද? ඒතර විශේෂීකරණය වෙනවා, යම් දේවල් වලට විශේෂීකරණය වෙලා යනවා. අන්න එහෙම රයිට්, ඒ සම්බන්ධතාවයත් මේකේ දක්වන්න පුළුවන්. අපි ඉදිරියේදී ඒව එකක් අඳිමු. හරිද? ඒතර පුතා ABC කියන සියල්ලම අපිට හරි ලෙස ගන්න පුළුවන්. 37 උත්තරේ 5. ඊළඟ ප්‍රශ්නට යන්න. ක්‍රමලේඛන ප්‍රෝග්‍රෑමින් උගන්වන ගුරුවරයෙක් තම පන්තියේ රූප සටහන ඇඳලා තිනවලු. ABCDE සංරචක නම් කරන ලෙස සිසුන්ට කියයි. මොනවද කරන්න තියෙන්නේ කියන්න බලන්න. ඔය දන්න සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් රන් කරද්දී
අපි ලියන කෝඩ් එක එකපාර රන් වෙන්නේ නැහැ. ඒවා CP එකට තේරෙන්නේ. අපි ලියන Python කෝඩ් එහෙම CP එකට තේරෙන්නේ. ඒවා ට්‍රාන්ස්ලේට් කරලා තමයි රන් කරන්නේ. right. එතකොට අපි ලියන සාමාන්‍යයෙන් ලියන කෝඩ් වලට කියනවා මොනවා කියලාද? ප්‍රභවකේත. right. අපි සාමාන්‍යයෙන් ලියන කෝඩ් වලට අපි Python කෝඩ් එකක් ගත්ත නැත්නම් මොනවා හරි කෝඩ් එකක් ගත්තොත් එහෙම මෙහෙම if else දාලා ලියන කෝඩ් වලට මොනවද කියන්නේ? ප්‍රභවකේත. ඒකට කියනවා ප්‍රභවකේත. ප්‍රභවකේත නැත්තම් සෝස් කෝඩ්. සෝස් කෝඩ් කියලා කියන්නේ. එතන මේ සෝස් කෝඩ් එකක් අරගෙන අපි කම්පයිලර් වලින් කම්පයිලර් හරි ඉන්ටර්ප්‍රීටර් හරි මොන හරි පරිවර්තකයක් පාවිච්චි කරලා ඒක හරව ගන්නවා. මොනවා ලෙසද? යන්ත්‍ර භාෂාවට හරව ගන්න. අපි ඒවට කියනවා වස්තු නැත්තම් ඔබ්ජෙක්ට් කෝඩ්. ඔබ්ජෙක්ට් කෝඩ් අපි ලියන කෝඩ් එක if else දාලා අනවමන ලියලා Python y කෝඩ් ලියනවා. right ඒ වගේ වට මොනවද කියන්නේ? ප්‍රභවකේත source code compile එකක් පාවිච්චි කරලා එයක පරිවර්තනය කරගන්නවා object code එකක් ලෙස. මොකද CP එකට තේරෙන්නේ නැහැ නේ අපි ලියන ඒවා if else ඒවා තේරෙන්නේ නැහැ CP එකට. එයාට තේරෙන්නේ බිංදු එකයි විතරයි. ඒක නිසා පරිවර්තනය කරගන්නවා. මෙන්න මෙහෙම compile එකෙන් නැත්නම් interpreter එකෙන් වැඩේ වෙන්නේ. මේක compile විතරයි දාලා තියෙන්නේ. වස්තු ක්‍රම ලේඛනය බවට පත් කරගන්නවා. මෙතන ගැලපෙන්නේ කම්පයිලර් විතරයි. ඒක එහෙම දාලා තියෙනවා. වෙනම ඔබ්ජෙක්ට් කෝඩ් එකක් හදා ගන්නවා අපි. ඊට පස්සේ ලින්කර්ස් කියලා જાතියක් තියෙනවා. ලින්කර්ස් කියලා જાතියක් සංධාරක. ඔය සංධාරක වලින් කරන්නේ ලින්කර්ස්. සංධාරක වලින් කරන්නේ පුතා මේ වගේ කෝඩ් එකතු කරලා මේ වගේ හදාගත්ත ඔබ්ජෙක්ට් කෝඩ් එකතු කරලා ඔය වගේ ඒවා එකතු කරලා හදනවා මොකද්ද? executable ෆයිල් එකක්. ඒ කියන්නේ රන් කරන්න පුළුවන් ෆයිල් එකක් හදනවා. ඒ කියන්නේ අපි එබුවට පස්සේ රන් වෙන ෆයිල් තියෙන්නේ. දැන් අපි කම්පියුටර් එකේ එබුවට පස්සේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. අන්න ඒ ෆයිල් එකක් හදනවා linkers වලින්. ඔක තමයි උත්තරේ. මොකක්ද දෙන්නේ? ප්‍රභවකේතය සම්පාදකයෙන් පරිවර්තනය කරනවා. වස්තු ක්‍රමලේඛනය බවට පත් වෙනවා. right ඒකේ වෙනත් වස්තුකම ලේඛන තියෙන්න පුළුවන්. ඒවා එකතු කළා තමයි මොකක් හදන්නේද? exe එකක්. කවුද හදන්නේ? ක්‍රියාත්මක කළ හැකි කේතයක් හදන්නේ කවුද? සංධාරක මගේ linkers වලින් තමයි හදන්නේ. ඒක Python වලදී අපි උගන්ලා තියෙනවා. මේ flow chart එකට අනුකූලව පහත ප්‍රශ්න වලට උත්තර ලියන්නයි තියෙන්නේ. මේ ඇල්ගොරිතමයට මුලින්ම නිකිලයක් ආදානය කර ඉන්පසු පිළිවෙලින් n නිකිල සංඛ්‍යාවක් එකින් එක ආදානය කරයි. එක හෝ එකට වැඩි ආදානයක් තමයි n ලෙස ලබා දෙන්නේ. හරිද? n ලෙස ලබා දෙන්න මොකද්ද මේකේ අදහස? මොකද්ද n එකට දෙන්න මොකද්ද? එක හෝ වැඩි සංඛ්‍යාවක්. උදාහරණයක් පහ. මෙතන පහ දෙනවා වගේ ඒ වගේ හිතන්න. හරිද? ඊට පස්සේ ඉගෙන එක ආදානය කරනවා. ඒ කියන්නේ පහ දුන්නොත් එහෙම අපි පස්සරයක් ඉන්පුට් දෙනවා. ඉහත n නිකල සංඛ්‍යාවල 100ට අඩු නිකල ගණන ප්‍රතිදානය කරන්න ඇල්ගොරිතමයක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ සීන් එක මෙච්චර හැරද ලොකු දෙයක් නෙමෙයි. ඔයා මෙතන 5යි කියලා දුන්නොත් n එකට සංඛ්‍යා කීයක් ඉල්ලනවද? 5ක් ඉල්ලනවා. right සංඛ්‍යා 5ක් ඉල්ල ගන්නවා. ඒක ඇතුලේ තියෙන 100ට අඩු සංඛ්‍යා කීයක් තියෙනවද කියලා පෙන්න. දැන් වා මෙතනින් පෙන්නන්නේ සංඛ්‍යා පහක් දෙන්නයි යන්නේ මම. ඊට පස්සේ වා මෙහෙම සංඛ්‍යා පහක් දෙනවා. 2 150 20 180 60. 100ට අඩු ටික කීයද? 1යි 2යි 3යි. තව 3යි කියලා තමයි අවුට්පුට් එක එන්නේ. රයිට්. මෙන්න මේ බලාපොරොත්තු වෙන එක ලැබෙන්න නම් රයිට් මොකද්ද මේ හිස්තැන් වලට එන්න ඕනේ කියලායි මේ ප්‍රශ්නේ අහන්නේ. බලමු මොකක්ද එන්නේ කියලා. ආයකතනයි තියෙන්නේ.
එන් කියලා ඉන්පුට් එකක් ගන්න උදාහරණයක් විදිහට පහදා ගමු නිකන්. කවුන්ට් එක බිංදුවයි i එක බිංදුවයි අපි දන්නේ නැහැ මොනවද මේ කියන්නේ. රයිට්. අපි සාමාන්‍යයෙන් දන්නවා අපි එකම දේ කීප වතාවක් නේද කරනවා නම් ඒකට මොකක් හරි ගණින් එකක් පාවිච්චි කරනවා. ඒක කවුන්ට් වෙන්නත් පුළුවන් i වෙන්නත් පුළුවන්. එකම දේ නැවත නැවත කරගද්දි ගයිනවා. එක පාරක් ගියා, දෙපාරක් ගියා, තුන් පාරක් ගියා. XY ඕන එකක් වෙන්න පුළුවන් ඒ ගයින් එකට පාවිච්චි කරන එක. ඒක අපි හරියට දන්නේ නැහැ මෙතෙත්. ওই දෙකෙන් එකක් ෂුවර් එකට මේක කියලා අපි හිතමු. හරියට බිංදුව 1 2 3 කියලා ගයින්වා කියලා හිතමු. i වෙන්නත් පුළුවන්, count වෙන්නත් පුළුවන් අපි දන්නේ. ඒ වගේම මේකේ තව ගැනීමක් තියෙනවා මොකද්ද? 100ට අඩු සංඛ්‍යා ගණන ගනිමු. පාවිච්චි කරනවා තව එකක්. එහෙනම් මේ එකක් ඒකට අනික අනිත් එකට. එහෙනම් එකක් මොකටද පාවිච්චි කරන්නේ? ඉලක්කම් පහක් නේද ලැබුණා කියලා ගණින්න පාවිච්චි කරන එකක්. අනිත් එක පාවිච්චි කරනම නටද ඒ අතර තියෙන 100 අඩු සංඛ්‍යා ගයි. තේරෙනවද? අපි බලමු මොකද්ද මේක වෙන්නේ කියලා. බලන්න ඒ දෙක එකක් එහෙමයි අපි මොකද්ද කියලා දන්නේ. x ව ආදානය කරනවා. x කියන්නේ මොකද්ද? ආ පළිනට දෙන ඉලක්කම. අපි හිතමු ආ දෙන්නේ මුලින්ම 2. දෙක දුන්නාට පස්සේ මේකේ බලනවා මොකද්ද? දෙක පොඩිද 100ට වඩා? ආ පොඩි නම් ගණන් කරන්න ඕනේ. ඔව් නම් මොනවා කරන්න ඕනේද? ගණින්න ඕනේ. රයිට්. ගණනවා කියන්නේ මොකද්ද? යමකට එකතු කරන්න ඕනේ. ආ හම්බුණා එක. නේද? මොන දැන් අපිට හම්බෙලා නැහැ. ඔන්න එකක් හම්බුණා කියලා අපි ඒකට ඇඩ් කරගන්නවා. ඔන්න තව එකක් හම්බුණා. තව එකක් හම්බුණා. ඇඩ් කරන් යනවා. ඒක ලියන්නේ කොහොමද? කවුන්ට් සමානයි. කවුන්ට් දන එක එකක් හම්බුණා. මෙතන පුතා අර මේ අපි වටයක් යනවා කියලා ගයින එකත් මෙතන දාලා තිනවනේ i සමානයි i ධන 1. මේක බලන්නකෝ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ප්‍රතිදානය කරන්න මොකද්ද? කවුන්ට් එක. එහෙනම් මේක ගණින්නේ මොකෙන්ද? 100ට අඩු සංඛ්‍යාවට ගණින්න මොකෙන්ද? කවුන්ට් එකෙන්. පේනවද? මේ ඒකනේ අවසානයේ ප්‍රතිදානය කරලා තියෙන්නේ. දැන් මම මේ සීන් එක දන්නවා මම ඔයාලා නොදන්නා වගේ කිව්වනේ. මොකද්ද? මේකෙන් හරි එකකින් වටේ යන එක ගණිනවා. ආ එක ඉලක්කමක් ගත්ත තව ඉලක්කමක් ගත්ත කියලා ගයිනවා. මම ඔයාගේ ඉලක්කම් පහක් ගණන එක ගයිනවා. අනිත් එකෙන් ගයිනවා මොකද්ද? ඔයා මට කියපු 100ට අඩු සංඛ්‍යාවට. ඒකට තේරුම් ගන්න බල අවසානයේ පෙන්නලා තියෙන කවුන්ට් එක. ඒ කියන්නේ කවුන්ට් එකෙන් තමයි මොනවා ගයින්නේද? 100ට අඩු ගණන. 100ට අඩු සංඛ්‍යා ගණන. මේකෙන් කරන්නේ මොකද්ද? එකම දේ නැවත නැවත කිරීම ගණන් කිරීම. හරිද? ඒ කියන්නේ නේ ඉන්පුට් ගාන ලබා ගන්න ඉන්පුට් ගාන අපි තීරණය කළා මේක නැවත නැවත රන් කර ගන්න ඕනේ. ඒක ඉලක්කමක් කියලා, තව ඉලක්කමක් කියලා. වට ගාන ගනින්නේ මේකෙන්. වට ගාන ගනින්නේ i එකෙන්. 100ට අඩු සංඛ්‍යා ගාන ගනින්නේ මේකෙන්. එහෙනම් 100ට අඩු සංඛ්‍යාවක් හම්බුණාට පස්සේ අපි කවුන්ට් එකට එකතු කර ගන්න ඕනේ. මොකක්ද ලියන්නේ? කවුන්ට් සමානයි කවුන්ට් ප්ලස් 1. කවුන්ට් එකට එකක් එකතු කරනවා එකක් හම්බුණ ගමන්. ඊට පස්සේ වටේ යද්දී අපි ගනිනවා මේ i ගේ. i ටත් එකක් එකතු කරනවා. එහේ මේ මේ යනවා. හරි නේද? ඒ ඇති ඒ දැනුම ඔක උඩ රන් කරලා බලන්නත් පුළුවන් ඔයාලට. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? උත්තරේ එන්නේ මොකද්ද? එකද? උත්තරේ එක එන්නේ. මේ මෙතන බලන්න මොකක්ද දන්නවද? අපි ගයිනවනේ. ආ බිංදුව වෙනිය. මේ යන බිංදුව වෙනි වටේ, එක් වෙනි වටේ, දෙවෙනි වටේ, තුන්වෙනි වටේ, හතරවෙනි වටේ, පස්වෙනි වටේ කියලා ගයිනවනේ මේ i එකේ. එන් කියන්නේ මොකද්ද? ඔයාට යන්න ඕන වට ගන්න. එන් පහ දැම්මොත් එහෙම ඔයා බිංදුවේ ඉඳන් හතර වෙනකන් මේක නැවත නැවත ක්‍රියාත්මක කරනවා. එතකොට ඔයා වට පහක් යනවා. බිංදුව වෙනිය, එක් වෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය කියලා වට පහක් යනවා. මේකේ අදහස ඒක. මේක තමයි වට ගාන තීරණය කරන්නේ. රයිට්. මේක බලන්න පුතා සමාන වුණාද කියලා. දැන් අපි වට පහක් යද්දි වට පහක් යන්න ඕන නම් බිංදුව වට යනවා, එක වට යනවා, දෙක වට යනවා, තුන වට යනවා, හතර වට යනවා, පහ වට යද්දිම නවත්තන. පහ පහට සමාන ගාන නවත්තන. ඒකයි වෙන්නේ.
ඒ සමාන උන ගමන් නවත්තනවා සමාන නැත්නම් නැවත නැවත ඉල්ලනවා හෙටින් ගන්නේ හරි යන්න 40 වෙනි ප්‍රශ්නයට Forty. Karumban. හරි පහත කුමන පයිතන් ක්‍රමලේඛනයක් මගින් දී ඇති ගැලීම් සටහනේ ඇල්ගොරිතමේ ක්‍රියාත්මක වන්නේද? රයිට් බලන්න ඕන මොකද්ද? ඉලක්කමක් ගා දැන් මේක රටාවල බලන්න බෑ සිද්ධියයි බලන්න ඕන රටාවට එන්නේ හරිද වෙනස් රටාවන් වලට එනවා ඒ නිසා සිද්ධියයි බලන්න ඕන මොකද්ද වෙන්න ඕන සංඛ්‍යා යම් ගානක් දුන්නට පස්සේ ඒ වතාවක් සංඛ්‍යා නැවත නැවත ඉල්ල ගන්න ඕනේ අවසානයේ ඒකෙ තියෙන 100ට අඩු සංඛ්‍යා ගණන පෙන්වන්න ඕනේ හරි ඒක තමයි මේකේ වෙන්න ඕන දේ අපි බලමු මොකද්ද මේකේ නිවැරදි කියලා කීපයක් නිවැරදි වෙන්නත් පුළුවන් චූටි දෙකකින් මේක වැරදි වෙන්නත් පුළුවන් ඈ සා හොඳට ඔළුවෙන් එන්න සතට ආන්ස එක ඔක්කොම පහ 34 ආන්ස එක අහනවා ඔක්කොම රයිට් ඔන්න බලන්න පුතා මේකේ උත්තරේ ගන්න කොහොමද කියලා මේකේ චූටි වැරදි තියෙනවා ඒවෙන් තමයි මේක උත්තරේ හොයාගන්න වෙන්නේ ඔන්න බලන්නකෝ ඉන්පුට් එකක් ගන්නවා අපි උදාහරණයක් විතර පහ කියලා හිතමු පස් සැරයක් රන් වෙන්න ඕනේ කවුන්ට් එක පාවිච්චි කරන්න මොකටද සීට අඩු සංඛ්‍යා ගන්න ගණන් කර කර 4 කියන්නේ මොකද්ද අපි එක එක අරන් නැවත නැවත රන් කරනවා 4 කියන්නේ මොකද්ද සෙට් එකකින් එක එක අරන් නැවත රන් වීම අය පොලිමක් ඉන්නවා 5 දෙනෙක් අපි එක එක කෙනා වරගෙන නැවත නැවත රන් කරනවා හරිද අය බලන්න රේන්ජ් කියන්නේ මොකද්ද සංඛ්‍යා පරාසයක් හදනවා රේන්ජ් n කියන්නේ මොකද්ද n කියන්නේ 5යි නං රේන්ජ් n කියන්නේ මොකද්ද සංඛ්‍යා පරාසයක් හදනවා බිංදුව 1 2 3 හතර කියලා මේ රේන්ජ් එකෙන් හැදෙන එක තමයි මම මේ ඇඳලා පෙන්නේ රේන්ජ් කියන්නේ සංඛ්‍යා පරාසයක් හදනවා බිංදුවේ සිට n දක්වා පහ දක්වා ගියවම පහ නැතුව මුල තියෙන ඔක්කොම ටික එනවා බිංදුව 1 2 3 4 නේද දැන් අපිට සංඛ්‍යා පහක් නේ ගන්න ඕනේ 4 කියන්නේ එක එක්කන අරන් වට යනෝනේ ඊතර මෙයා වරන් යනවා මෙයා වරන් යනවා මෙයා වරන් මෙයා වරන් මෙයා පස්සරයක් වට යනවා ඒ නිසා ඒක හරි අපිට ඉලක්කම් පහක් ගන්න ඕන රේන්ජ් එකක් හදා මේ වගේ ගන්න පුළුවන් නිසා මේක ඒ සීන් එක හරිය. ඇයි ඉලක්කම් පහක් ඕනේ කිව්වම පස්සරයක් මේක රන් වෙනවා. අවුලක් නෑ. ඒක කේෂන් එකක් නෑ. ඊට පස්සේ x කියලා එකක් ගන්නවා. ඉන්පුට් එකක් කරන් ඒක ඉන්ටිජර් කරනවා. ඒ කියන්නේ වා ඉලක්කමක් ඉල්ල ගන්නවා. වාට සංඛ්‍යා පහක් නෙවෙයි. පහෙන් මේ 100ට අඩු සංඛ්‍යාවට ගෙනවන්නේ. ආ ඉලක්කමක් කියන්න කියලා ඉල්ල ගන්නවා ඉලක්කමක්. ඉන්පුට් එකක් ගන්නවා. ඒ ඉන්පුට් එක 0 වඩා අඩුද කියලා බලන්න. කවුන්ටර් එකතු කරනවා අයිව අන්න වැරදුණු තැන. හේද 100ට අඩු සංඛ්‍යාවක් එකතු හම්බුනොත් අපි මොනවද කරන්න ඕනේ? කවුන්ටර් එකක් එකතු කරන්න ඕනේ. එකක්. එකක් එකතු කරන්න ඕනේ. එකක් හම්බෙන්න හම්බෙන්න එක එක එකතු කරන්න. අයිනේ මේ එකතු කරන්න ඕනේ. අන්න එකයි වැරද්ද. හේද අපි පළවෙනි එක හම්බුනහම බිංදුවක් එකතු කළා දෙවෙනි එක හම්බුනහම එකක් එකතු කරනවද? ඊළඟ තව එකක් හම්බුනහම දෙකක් එකතු කරනවද? නෑනේ. වැරදි. එනිසා මේක වැරදි මේක කොහොම වුණා නම් හරිද කවුන්ට් සමානයි කවුන්ට් ප්ලස් 1 වුණා නම් හරි කියලා ලියාගන්න එච්චර එක වැරද්ද තියෙනවා සා වැරදි අපරාදි ඔක්කොම හරියට ලියලා එක කැලක් වැරද්ද මේක බලමු
ඒකම තියනවා නේද ඉන්පුට් එක ගන්නවා පහ දුන්නොත් එහෙම නේද බිංදුවේ ඉඳන් හතර වෙනකන් හැදෙනවා මේකක් අපිට මේකේ පස් සැරයක් යනවා ඉන්පුට් එක ගන්නවා 100ට අඩු නම් නේද මේක එක එක එකතු කරනවා මේක හරියයි මේ කෙටියෙන් ලියලා තියෙන්නේ x සමානයි x ධන 1 කියන එක කෙටියෙන් ලියන්න පුළුවන් x plus equal 1 ලියා ගන්න ඕනේ x සමාන x තව එකක් එකතු කරාම අගේ කියන එක කෙටියෙන් ලියන්න කොහොමද x plus equal 1 කියලා මේ මොකද්ද මේක අදහස් c සමානයි c minus 1 කෙටියෙන් ලියන්න කොහොමද c minus equal 1 c සමානයි c ධන කියන එක නැත්තම් c minus කියන එක කෙටියෙන් ලිව්වේ මේක c සමානයි c කියන එක ආපහු ලියන්න කෙටි ඔගල්ලා තියෙන ඔක්කොම ඕකේද ඊට පස්සේ මේකටින් තුනට අර වගේ ඉන්පුට් එක ගන්නවා මෙතන while ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා while मेके अदहस तमाइ वेरवेन हदलती मुकद कौन किद ई समान बिंदु ये आगे आदेश कौंट मेके अदहस तमाइ कौन किया बिंदु ई कि बिंदु अदहस इक पेली पिटी पे आदेश बिंदु ईट आदेश आगे मे आट आदेश कौन किया बिंदु ई कि बिंदु වයිල් කියන්නේ සත්‍යය තියෙන තාක්කල් නැවත ක්‍රියාත්මක කරනවා මේක අදහස එක එක්කෙනා අරන් ක්‍රියාත්මක කරනවා මේක අදහස සත්‍යය තියෙන තාක්කල් ක්‍රියාත්මක කරනවා අපි ඒක හරිද කියලා බලමු i කියන්නේ අපි වටවල් ගයිනෝ බිංදුව වටේ කියලා ගයිනෝ පහට අඩුයි වට ගන්න පහයි අපි n වාරයක් තමයි වටේ යන්නේ නේද ඊට පස්සේ හරි නේද පළවෙනි වටේදී බිංදුව වටේ යන්නේ i සමානයි බිංදුවයි ट्रेन कल ईट मेके अदास मुखद ई की अन्न बिंदु ई मुलिम एन की अन्न पहाय मेती ई मेती एन ईट हेम आर मेक सत्य निशा हेम अभी वटे अक्यान इलाक मिल एक एक्स्ट्रा वडा अडुना सॉरी सीट वडा अडुना एक्स कौंटेड एक्केतुकान ये पेली थरी देवनी वटेट है ना ई गिया बिंदुम पहाट अड़ी सत्य आपो इलाकम कि आपो तुंगा बिंदु बिंदु अड़ी पहाट पड़ा अवलत्ति नम का गणित नमत के मंद पसर इलाको मेहम अत हदागना पसर गणी मत अमत एंगल दिखर गणीन इलाकम इलाकम मन दिगड़ महा इलाकंगे नवती मकने हेतु मुखद बट अमत के ආ ඉලක්කමක් කියන්නේ ඉලක්කමක් කියන්නේ ඉලක්කමක් කියන්නේ කියලා කවුන්ට් එක වැඩි කර ගැනීම අමතක වෙනවා. එතන මේකේ කවුන්ට් එක කියන්නේ අර වටේ යනවා එක ගයින්න අපි පාවිච්චි කරන i එක. මේක එක අවුලයි තියෙන්නේ. මෙන්න මෙතෙන්ට. මෙන්න මේ ස්ථානෙට. මෙන්න මේ ස්ථානෙට මේක ලියන්න ඕනේ. මේ ස්ථානෙට. මේ කවුන්ට් එක මේ if එකේ ඉවුනාට පස්සේ මෙන්න මෙතනින් ඔබන්න ඕනේ මොකද්ද? මොකද්ද? i සමානයි i ධන 1 කියන එක. එතකොට මේක හරි. එහෙම වුණා නම් හරි. वटे अगे अगे वेडिवेवीनो मेम तेरी सामान्य धन तीन पैथन पील बंद सामेकन तेरन पैथन रिकॉर्डिंग बलिंग सह इक अलग इला मेके ई सामान ऐदाने मेन मेतनी तिब्बना उत्तरे हरी मेके मेक उत्तरे हरी उत्तरे देख विरा अणिते बेलू बेलम हरी वगे पेन लीलती सामान वाट मठा पेटे पुलवा मे देख මේක උත්තරේ තමයි දෙක විතරයි එන්නේ රෝම ඉලක්කම් දෙක විතරයි ඒ කියන්නේ දෙක උත්තරේ 41 ගන්න ප්‍රශ්නේ උත්තරේ 41 पुता पाइथन वाला मे वगे ऑपरेशन क्रियात्मक पीली वेला
අන්න ඒ පිළිවෙල හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕනේ. අපි ඒකට කියනවා ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියලා. නැත්තම් ක්‍රියාත්මක කිරීමේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලට තමයි මේක කරන්න ඕනේ. ඒක අනුපිළිවෙල හරියට දැනගෙන ඉන්න ඕනේ. හරි, අපි බලමු මේක ක්‍රියා මේ 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 ඔපරේටර්ස් ක්‍රියාත්මක කරන පිළිවෙල මොකද්ද කියලා. රයිට්, ඔය එක ෂේප් එකේ ලියා ගන්න. පළවෙනියටම අපි කරන්න පුතා වරහන් සහ බලය කියන දෙක තමයි අපි මුලින්ම ක්‍රියාත්මක කරන්නේ. ඔක පළවෙනි සෙට් එක. අපි මුලින්ම ගානක් හදද්දි ඔය ටික ඉවර කරලා ඉන්න ඕනේ. ඔය දෙකම, මේ දෙක එහෙම වෙනසක් නෑ. මේ දෙක මුලින්ම කරන දෙක. ඊට පස්සේ තියෙනවා වැඩි කිරීම, බෙදීම, රයිට්, පූර්ණ බෙදීම. ඒ කියන්නේ ඉතිරි නැතුව ගත්තොත් එහෙම, දශම කෑල නැතුව පූර්ණ කෑල ගත්තොත් බෙදුවට පස්සේ ඒක සමකද. ඉතිරිය හොයන එක, රිමේන්ඩේ. ඉතිරිය නේද? පහ දෙකෙන් බෙදුවොත් එකක් ඉතුරුයි. පහ දෙකට බෙදුවාම, පූර්ණ බෙදුවාම දෙකයි උත්තරේ. දෙකයි දශම පහ නෙමෙයි, දෙකයි පූර්ණ කෑල ගන්න. ඊට පස්සේ තමයි අපි මොනවා කරන්නද? එකතු කිරීම සහ අඩු කිරීම. ඒ ලියා ගන්න බෑ. එකතු කිරීම සහ අඩු කිරීම නැවත ලියනවා, දන්නව ඇති, නමුත් පැත්තෙන් ලිය ගන්න. ඊට පස්සේ තමයි අපි ඇන්ඩ් එක කරන්නේ. බිට්වයිස් ඇන්ඩ් එක. ඊට පස්සේ තමයි අපි XO එක සහ O එක කරන්නේ. බිට්වයිස් ඒ කියන්නේ අපි බයිනරි කරලා කරන්නේ. හරිද? ඊට පස්සේ තමයි අපි අර කුඩාද, කුඩා හෝ සමානද, ඔන්න ඔය ටික බලන්න. කුඩා හෝ සමාන නේද? කුඩාද, ඔය ටික බලන්න. ඊට පස්සේ අපි විශාලද, විශාල හෝ සමානද, ඔය ටික බලන්න. ඊට පස්සේ, ඊට පස්සේ තමයි අපි ඒ ටිකත් ඉවර කළා තමයි සමානද අසමානද කියලා බලන්නේ. සමානද අසමානද, ඔන්න ඔය ටික ඊට පස්සේ බලන්න. ඊට පස්සේ තමයි නොට් එක, ඒ වගේ දේවල් කරන්න. නොට් එක ඕ එක, ඇන්ඩ් එක. ඒ බිට් වයිස් නෙමේ තියෙන්නේ. අර ට්‍රූ ෆෝල්ස්, ට්‍රූ නම් ට්‍රූ නම් ඇන් කරොත් ට්‍රූ වෙනවා, අන්න ඒ වගේ. ඊට පස්සේ තමයි එඩිට් කරන්න. මේක ලියා ගන්න ඔතන. හරි, ඔය ටික මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. අපි ලියාගමු මේක. N කියන්නේ 117යි, N කරනවා 127ත් එක්ක. වරහන් ඇතුලේ තියෙන්නේ දෙකේ තුන්වෙනි බලය. මෙහෙම තියෙනවා. එහෙනම් මේක අපි මුලින්ම කරන්නේ මොකද්ද? වරහන් සුළු කිරීම. මෙයාවයි මෙයාවයි ඇන් කරන්න, බයිනරි කරලා ඇන් කරන්න. දෙකේ පාදර හරවග, ඒ දෙක ඇන් කරන්න. දෙකේ පාදර හරවල අර 117 අපි බයිනර් කරොත් එහෙම එන්නේ මොකද්ද? ෂේප් එකේ පැත්තෙන් කරගමු. 117 බයිනර් කරොත් 1 1 1 බයිනර් කරන්න උගන්නන්න ඕනේ නේ. 0 1 0 1 එන්නේ. 127 බයිනර් කරොත් එහෙම 1 1 1 1 1 1 1 එන්නේ.
ඒදක ඇන් කරොත් මොකක්ද වෙන්නේ? ඇන් එක දන්නවනේ ඉතින් එක එක යවොත් එක එනවා. බිංදුවේ වැඩි කරොත් බිංදුව වෙනවා. ඕකනේ එන්නේ. ඒතර මේක අපි ගත්තොත් එහෙම උත්තරේ විදිහට පුතා මේ උඩේකමයි තියෙන්නේ. එන 117 තමයි එන්නේ. දෙකේ තුන්වෙනි ඵලය. මේක අදහස දෙකේ තුන්වෙනි ඵලය. දෙවරක් දෙක හතරයි, හතරක් දෙක අටයි. තේරුණා. ඉතින් දැන් කරන්න තියෙන්නේ වාට මොකද්ද? 117 බෙදන්න ඕන කියෙන්ද 8ෙන්. පූර්ණ බෙදීම නිසා දශම කෑල්ල මගහරිනවා. උත්තරේ එන්නේ දැන් අපි බෙදුවොත් එහෙම 14 දශම ගාණක් නෙන්නේ. නමුත් අපි පූර්ණ කෑල්ල මගහරිනවා පූර්ණ බෙදීම නිසා. උත්තරේ 14 එනවා. ලේසි ගන්න. උත්තරේ 14යි. 2. ඊළඟ ප්‍රශ්නේ යමුද? පයිතන් කේත කොටසක් තියෙනවා මේක අමාරුයි. ඉක්මනට කරමු. අමාරුත් නෑ ඉතින්. අපි සිද්ධි අධ්‍යයනය කරමු. පුතා S කියන්නේ string list එකක්. මේක list එකක්. මේක මොකද්ද? list එකක්. මේ COVID pandemic ඒ වගේ දිගට list එකක් තියෙන. මේ string string list එකක්. මේ දෙන string එකක් ඒ වගේ string list එකක් තියෙන. මේ තව string එකක් string list එකක් තියෙන. හරිද? V කියන්නේ A E I O U. ඒක string එකක්. 4 කියන්නේ මොකද්ද? බටස් කවල කියන්නේ count කියන්නේ මොකද්ද? දන්නවනේ count කියන්නේ බිංදුවයි ඒක integer එකක්. ඉලක්කමක්. 4 කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ල කිව්වා 4 කියන්නේ ගොඩකින් එක එක්කෙනා වරන් ක්‍රියාත්මක වීමක්. පොලිමක 5 දෙනෙක් ඉන්නවා එක එක්කෙනා වරන් අපි යාට කවියක් කියන්නේ කියලා. බලන්න ඒතර 5 දෙනෙක් ඉන්නවනම් 5 දෙනෙක් කවි කියලා. එහෙනම් මේකේ තේරුම මොකද්ද? 4i in range. range එක හැදෙන්නේ කොහොමද? 4i in range. range එක හැදෙන්නේ කොහොමද? length එකට s එකේ. s එකේ length එක කීයද? s එකේ දිග කීයද? දන්න තලියන් l කියන්නේ දිග, l length කියන්නේ දිග, l n කියන්නේ මොකද්ද? දිග. 1 2 3 4 5. එහෙනම් මේකෙන් හැදෙන මොකද්ද? range 5. range 5. range 5ෙන් හැදෙන්නේ මොකද්ද? බිංදුව 1 2 3 4 කියලා ලියා ගන්න ඕන අනිවාර්ය නැත්නම් අමාරුයි. range එකෙන් සංඛ්‍යා පරාසයක් හැදෙනවා. හැදෙන්නේ 5 වෙනකන්. ඒ කියන්නේ බිංදුව 1 2 3 4 වෙනකන් එනවා. එහෙනම් මං කිව්වා 4 කියන්නේ නැවත නැවත යන වට යනවා කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ වගේ වටයක් යනවා. යද්දී අපි මුලින්ම තෝරගන්නේ වට යන කාවද? මෙන්න මෙයාව. හරියට දාගන්න යාට අපි බිංදුව අරන් වට යන්නේ. එහෙම වට යද්දී තවත් වට යාමක් සෙට් වෙනවා. මේ තියෙන්නේ මොකද්ද? 4j in range අන්න. 4j කියලා කෙනෙකුත් ගන්නවා. දැන් අපි i කියලා ගන්න මෙයාව. i කියලා ගන්න මෙයාව. i කියලා ගන්න මෙයාව. මෙතනින් හදන අයව අපි ගන්න j කියලා. මෙතන හදන්නේ මොකද බලන්න length sk i වෙනියා. sk s කියන්නේ මෙයානේ. i වෙනියා කියන්නේ කවුද? i කියන්නේ බිංදුවනේ දැන්. නෑ sk i වෙනියා කියන්නේ කවුද? මේ s කියන list එකේ බිංදුව වෙනියා. මේ ඉන්නේ බිංදුව වෙනියා. මේ එක් වෙනියා. එහෙනම් අපි දැන් ගන්න කවුද? මෙන්න මේ covid කියන වචනේ. හරි. කෝවිඩ් කියන වචනේ අපි ගයිනවා ලෙන්ත් එක. බිංදුව 1 2 3 4 5 ගයිනවා කියන්නේ 1 2 3 4 5 කියලා ගයින්න ඕනේ ඈ. පහක් ඉන්නවා. එහෙනම් මෙතන හැදෙනවා ලෙන්ත් එක S කියයි වෙනියා කියන්නේ. හොඳට මතක තියාගන්න S කියන්නේ මෙයා I වෙනියා කියන්නේ මෙතන අපි I කියලා කාවත් තෝරගත්තේ පලිනට ඉන්න බිංදුව වෙනියව. S කියයි වෙනියා කියන්නේ මෙයා මෙයා අපි ගයිනවා 5යි. ලෙන්ත් 5යි කියන්නේ sorry ලෙන්ත් එමේ රේන්ජ් 5යි කියන්නේ මේකෙත් හැදෙනවා මේ වගේ බිංදුව 1 2 3 4 කියලා පරාසයක්. ඊතර ඊතර අපි J කියලා ගන්න කවද? මෙන්න මෙයා.
ජේ කියලා ගන්න මෙයා. දැන් අයි කියන්නේ බිංදුවයි ජේ කියන්නේ බිංදුවයි. අමාරු එකක් කෙටියෙන් කියලා දෙන්න. හරිද? අයි කියලා ගන්නෙ බිංදුව. ඒකෙන් අපි නේද මෙහෙම ලොකු වටයක් යන්න යන්නේ. ඒ වටේ යන කීප දෙනෙක් ඉන්නවා බිංදුව 1 2 3 කියලා 4 කියලා. මෙයාව තෝරගත්තේ අයි කියලා. චූටි වටයක් තියෙනවා යන්න. ඒක ඇතුළෙත් අපි බිංදුව 1 2 3 4 කියලා ඉන්නවා. මෙයාව තෝරගත්තේ. මෙයත් එක්ක මෙයා වටේ කරලා යනවා. ආපහු මෙයත් එක්ක මෙයා වටේ කරලා යනවා. මෙයත් එක්ක මෙයා යනවා. මෙයත් එක්ක මෙයා යනවා. ඉතින් එයා ඉවරයි. ආපහු මෙයාව තෝරන් මේගොල්ලොත් එක්ක යනවා. එහෙමයි යන්නේ. හරිද? හරි දැන් මතක තියාගන්න අපි මෙයත් එක්ක මෙයා වරන් වටේ යන්න යන්නේ. මෙයත් එක්ක මේකේ පළවෙනි එක්කෙනා වරන්. ඉතල i කියන්නේ බිංදුවයි, j කියන්නේ බිංදුවයි. මේකේ අදහස මොකද්ද? sk බිංදුව වෙනියාගේ බිංදුව වෙනියා. දැන් නැත්නම් ලියන්න. මේකේ අදහස මොකද්ද? sk බිංදුව වෙනියාගේ ආපහු බිංදුව වෙනියා. කවුද? sk බිංදුව වෙනියා කියන්නේ මෙයානේ. ඒකේ බිංදුව වෙනියා කියන්නේ c අකුර. මේ ඉන් කියන්නේ මොකද්ද? යමක් ඇතුලේ තියනවාද කියලා පරීක්ෂා කරන. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? රයිට් අපි ගන්න කාවද බිංදු වෙනියක් බිංදු වෙනියක් කියන්නේ C. C එක තියනවාද බලනවා. මොකක් ඇතුලේද? V එක ඇතුලේ. V කියන්නේ A I O I. C එක තියනවාද බලනවා මේක ඇතුලේ. සරල අදහස ඒකයි. C කියන අකුර ගලවලා ගත්තා. මොකද්ද අපි ගත්තේ? මේ කෑල්ල ඇතුලේ තියෙන පළවෙනි අකුර. සීව ගලවලා අරන් බැලුවා ඒ අයු ඇතුලේ තියෙනවද නැහැ සී ගන්න නැහැ නේද ඇතුලේ නැති නිසා මොකුත් කරන්නේ නැහැ තිබ්බනම් මොකද කරන්නේ කවුන්ටර් එකතු කරන එකක් දැන් සීන් එක තේරෙන්න ඕනේ අපි දෙවෙනි වටේ යනවා මං වාට කිව්වා වටේ යන්නේ කොහමද ලොකු වටේ ඉන්නවා චූටි වටේ ඉන්නවා ලොකු වටේ ඇතුලේ පොඩි වටේට ආවට පස්සේ මේ වටේ ගිහිල්ලා ඉවර කළා තමයි ආපහු දෙවෙනි වටේට යන්නේ එහෙනම් අපි බිංදුවත් එක්ක බිංදුව වටේ කරන් ගියා මේ බිංදුවත් එක්ක දෙවෙනි යන වටේ කරන් යන උනකව J එක එක වෙන්න ඕනේ J එක දැන් එකයි දැන් මෙතෙන්දි මොනවද කරන්නේ අපි නැවත මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආවා I ගේ J වෙනියා හරි ඒ කියන්නේ SK බිංදුව වෙනියාගේ J කියන්නේ එක එක් වෙනියා ඒ කියන්නේ කවුද O එක ගන්නවා O එක තියෙනවද බලනවා මේක ඇතුලේ තියෙනවා අන්න කවුන්ටර් එකක් හේතු වෙනවා කවුන්ට් එක එක වෙනවා සංකීර්ණ එකක් කවුන්ට් එක එක වෙනවා නැවත අපි මේක ඇතුලේ වටේ යන්නේ රයිට් නැවත මේක ඇතුලේ අපි වටේ යන්නේ අපි තාම ඉන්නේ i එක බිංදුව තියාගෙන j එක දෙවෙනිය වෙනවා දැන් වාර සීන් එක තේරෙනවා v එක ගන්න V එක මේක ඇතුලේ තියෙනවද AIOU නෑ එහෙනම් කවුන්ට් එකක් වැඩි වෙන්නේ නෑ දැන් නිකන් හිතලා කියන්න ඊට පස්සේ ගන්න කවද බිංදුව වෙනියගේ තුන් වෙනියා මෙයා I අකුර තියෙනවා කවුන්ට් එක තව එකක් වැඩි වෙනවා U අකුර sorry ඊට පස්සේ D අකුර ගන්න D අකුර තියෙනවද මේකේ නෑ අඩු වැඩි වෙන්නේ නෑ දැන් අපි මේ චූටි වටේ ගිහිල්ලා ඉවරයි. දැන් අපෝ ලොකු වටේ යන්න යන්නේ. මෙන්න මේ විදිහට මේ වටේ. දැන් අපි නැවත තෝර ගන්නවා එක් වෙනියව. එක් වෙනියව. කවුද එක් වෙනියව? මේ තියෙන්නේ. එක් වෙනියව තෝර ගන්න. ඒක ඇතුලේ පොඩි වටේ දැන් කවද ගන්නෙ? ලෙන්ත් එක SG I වෙනියව. I වෙනිය කියන්නේ එක් වෙනියනේ. ආ මෙයාගේ දිගත් බලලා ඒකෙත් හදාන්නවා පුතා. මේ වගේම රේන්ජ් එකක්. නේද? ඒක හදනවා බිංදුව 1 2 3 4 කියලා මේකේ කී දෙනෙක් ඉන්නවද? දෙකයි තුනයි දොළයි පහයි හයයි හතයි අට අටයි අට කියලා රේන්ජ් අට රේන්ජ් අට කියන්නේ මොකද්ද පුතා බිංදුව 1 2 3 4 5 6 7 වෙනකම් ඉතින් 7 වෙනිය දක්වා විතරනේ මේක ඉන්නේ ඒතර මෙතනත් වෙන්නේ මොකද්ද ඉස්සෙල්ල වගේම මේ එක එක අකුර ගන්නවා එක් වෙනියගේ නේද එක් වෙනියගේ බිංදුව වෙනිය එක් වෙනියගේ එක් වෙනිය එක් වෙනියගේ දෙවෙනිය එක් වෙනිය තුන් වෙනිය උමෝ 7 වෙනිය දක්වා පරීක්ෂා කර කර යනවා
ඊළඟට ඉතින් මෙයාගේ තරම් එක එක පරීක්ෂා කරගෙන එන මේකේ වෙන්නේ මොකද්ද කියන්නේ මේ හැම අකුරක්ම අරන් AIOU වල තියෙනවා නම් ඒක මේකේ කවුන්ටර් එකට කරගෙන දැන් අවසානයේ උත්තරේ මොකද්ද එතකොට එන්නේ ඔයාලට තේරෙනවා මේ වචන වල ඇතුලේ තියෙන AIOU ගාන වවල්ස් ගාන තමයි මේකෙන් බලන්නේ බලන්න මේකේ වවල්ස් මොනවද තියෙන්නේ O එකයි I එකයි ආවා දෙකක් ආවා මේක නිසා මේකේ A තියෙනවා 3යි ई थी नो हतराई आई पहाई मतलब पहाक को ना दे ए आई ई ताव तो ना काव इधर तेरे अटाई ओ दे पारत थी नो ई थी नो तो ना के ना आपाव एक कोला है वैरदुना दन ने वायरस के निके අයි එකයි යු එකයි තියෙනවා එහෙනම් දෙකක් තියෙනවා විතර 13යි 13 දොස්තර දන්නේ පොඩක් කියන්න බලන්න ඔව් 13යි උත්තරේ මේක අවසානය වෙන්නේ මේ එක එක වචන වචන අරන් ඒක ඇතුලේ තියෙන ඉලක් මේ මේ අකුරු වෙනම අරන් AIO ඇතුලේ තියෙනවද කියලා බලලා තියෙනවා නම් කවුන්ට් එක වැඩි කරගන්න. අදහස උත්තරේ 13යි. පෙදාස්සේ MCQ හොඳට කරන්න. අනිත් ඒවා පාඩම් කරන ගමන් MCQ හොඳට කරන්න. 44 පහත දක්වන පයිතන් කේතේ ක්‍රියාත්මක කලයට ප්‍රධාන කුමක්ද? S සමාන 1යි. S කියන්නේ 1යි. 4 කියන්නේ මොකද්ද? අර එක එක අරන් නැවත නැවත ක්‍රියාත්මක වීමක්. range කියන්නේ සංඛ්‍යා පරාසයක් හදනවා. 1 සිට 10 දක්වා. 1 සිට 10 දක්වා කියන්නේ මොකද්ද? 1 2 3 4 5 6 7 8 9 10 ඉන්නේ. ආරම්භය එක මේ තියෙන ආරම්භය රේන්ජ් එකකින් සංඛ්‍යා පරාසයක් හදනවා මේ තියෙන ස්ටාර්ට් එක මේ තියෙන මොකද්ද එන්ඩ් එක අවසානය සමන එන්ඩ් එකේ ඉන්න ඉලක්කම ඇතුළත් වෙන්නේ නැහැ 1 ඉස්සර 9 දක්වා හැදෙනවා මේකෙන් චෙක් කරනවා i එක පහට අඩුද කියලා දැන් මේ හදාගත්ත සංඛ්‍යා පරාසය එක එක්කෙනාව i යන නමින් ගන්න මෙයාට i කියලා කතා කරනවා ඊතර මේකේ බලනවා පුතා එක පහට වඩා අඩුද? ඔව්. ඔව් නිසා මොනවද කරන්නේ? right. S සමානයි S ධන S වැඩි කිරීම i. ඒ කියන්නේ S සමානයි S කියන්නේ කේ දෙකයිනේ. නේද? එක එකෙන් වැඩි කරනවා. right. S කියන්නේ එකයි වැඩි කරනවා i කියන්නේත් කීයද? අපි i කියලා මෙයාවනි ගන්න එක. එක්වරක් එක එකයි एकादेश करना मैं आटे मैं यहाँ एकम वेन्ने यहाँ पर इससे के कम बिनो अरे या एलसी फल्टे अन्न देख ना मैं का सात्य उन्ना या भी इलांग एक ना हो तो हर कम इलांग वाटे रे ना खाओ देखा रंग यानी वाटे देखा देख पड़ी तो बाल ना पहाड़ पड़ी ऐसा मनाते करने इसकिया निकाई दे लिया ना इसकिया निकाई वैरी करना की इंद आई किया ने देख एक करा देख देखा ही इस देखा बेनो इस से का देखा बेनो इलान आप इगान ना तूना तूना पड़ी पहाड़ वड़ा ऐसा मनाते बेने इसकिया ने देन देखा ही वैरी करना आई किया ने तूना देवरा तूना हाया इस से का हाया बेनो ඊළඟ වටේදී අපි 4 ගන්න. 4 5ට වඩා පොඩි 7යි. S කියන්නේ 6යි. 6 වැඩි කරනවා කියෙන්ද? 4ෙන් 5වරක් 4 24යි. දැන් මේක 24ක් වෙනවා. මම මෙහෙන් ලියන්නම් ඒක 24යි. ඊළඟ වටේදී 5 ගන්න.
වඩා පොඩිද? නෑ. රයිට්. ආපහු එක නැති නිසා ආපහු ඔන්න දැන් මේක චෙක් කරනවා. else if කියන්නේ මේක නැත්තම්. වාට ඒකක්ද? ඕනනම් ඉතින් හරියට එච්චරයි. එහෙම නැත්තම් b එකක්ද කියලා චෙක් කරන එක. එහෙම නැත්තම් තමයි වෙන්නේ. සමේක බොරුවක් වුණ ගමන් මේක ආපහු චෙක් කරනවා. ඒක ඇත්තනම් ඒක කරනවා. ඒකත් බොරුවක් නම් මේකට එන්න. එහෙමයි. නම් මේක බොරුවක් වුණා. ඒ නිසා අපි ආපහු චෙක් කරනවා මොකද්ද? මෙන්න මේක. මොකද්ද? i කියන්නේ දැන් කීයද? i කියන්නේ 5යි. 5යි. 5 8ට වඩා අඩුයි 7යි. අන්න ඒක ඇත්ත. මේක බොරුවක් වුණාට මේක ඇත්ත. එහෙනම් මේක කරන්න ඕනේ. s සමාන s minus i. හරි s කියන්නේ කීයද? s කියන්නේ 24යි දැන්. minus i කියන්නේ මොකද්ද? i කියන්නේ මෙතන අපි 5නේ තෝරන් ඉන්නේ. 5යි. 24 න් 5ක් අඩු කරලා අපි s ආදේශ කරනවා. ඒ කියන්නේ කී වෙනවද? 19 වෙනවා. මෙයා 19 වුණා අපෝ. වැඩි වෙලා වැඩි වෙලා දැන් ආපහු අඩු වෙනවා. ඊළඟ වටේට යනවා. කව තෝරගන්න 6ව. 6 5ට වඩා පොඩි නේ. ඒක වැරදි නිසා ආපහු මෙතෙන්ට එනවා. 6 8ට වඩා පොඩි 7යි. ඒ නිසා මොනවද කරන්න? s එකෙන් අඩු කරනවා i ව. s කියන්නේ 19යි අඩු කරනවා i ව කීයද? 6යි. හොඳ ඔලුවෙන් ඉන්න මේක නම් තේරෙන්න ඕනේ. කලින් එකට අමාරුයි මේක ලේසි සාපේක්ෂව. 19න් 6ක් ගියාට පස්සේ උත්තරේ 13යි. ඉතින් අප්ඩේට් කරගන්නවා 13යි කියලා. ඊළඟ වටේදී අපි යනවා. එතන 7. 7 පොඩිද 5ට වඩා නැහැ. හැබැයි 7 අඩුයි 8ට වඩා 7යි. අන මොනවද කරන්නේ? දැන් මේක 13යි. අඩු කරනවා කීයද? 7. දහතුනෙන් හතක් අඩු කරාම උත්තරේ 6යි. මෙතනින් 6 කියලා දාගන්න. ඊට පස්සේ අපි වට යන්නේ කාත් එක්කද? 8ත් එක්ක. 8 පොඩිද 5ට වඩා නැහැ. 8 පොඩිද 8ට වඩා නැහැ. ආ ඒකත් නැහැ මේකත් නැහැ. එහෙනම් මොනවද වෙන්නේ? රයිට්. එහෙනම් මොනවද වෙන්නේ? else එක ක්‍රියාත්මක වෙනවා. else එකේදී s එකට එකතු වෙනව නැවතත් i ව. අන්න මොනවද වෙන්නේ? s කියන්නේ කීයද දැන්? 6යි. 6ට එකතු වෙනව i ව කීයද? 7ක්ද? i කියන්නේ දැන් 8යි නේද? 8යි. හරි 6ට එකතු කරාම උත්තරේ 14යි. රයිට්. මේක 14ක් බවට පත් වෙනවා. එහෙමම break වෙනවා. break කියන්නේ මොකද්ද? මේ loop එකක් ඇතුලේදී break එකක් ක්‍රියාත්මක වුණොත් තව වට යන එක්කෙනෙක් ඉන්නවා පේනවනේ. මෙතන පොලිමේ තව එක්කෙනෙක් වට යන ඉන්නවා. නමුත් එයාට chance නැති වෙනවා. break කියන්නේ මොකද්ද? මේ වටේ ක්‍රියාත්මක වීම නවත්තනවා. break වෙනවා. මේ loop එක නවත්තනවා. එතකොට මෙයාට chance එකක් නැහැ. නිසා මේ loop එක නතර වෙනවා. දැන් පහළ පේරියට එනවා. print කරනවා s. s කියන්නේ කීයද? 14යි. උත්තරේ 14යි. දෙක. තේරු නැත්තම් මේක රෙකෝඩින් එකේ හිමීට බලන්න. ආපහු 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 බලන්න. මේක ලේසි. අමාරු එකක් නෙමෙයි. ඉක්මනට එන ඊළඟ ප්‍රශ්නෙට මට පන්ති යනවා යන්න. වෙබ් අඩවිය ගොඩනැගීමට අදාළ පහත වගන්තිය කියවන්න. පළදායි වෙබ් අඩවියක් සෑදීම සඳහා ඒ අරමුණ හා ඉලක්කය හඳුනාගෙන ඒ අනුව වෙබ් අඩවිය සඳහා වඩාත්ම ප්‍රයෝජනවත් තොරතුරු පිරිසසම් නිර්මාණය කිරීම වැදගත් වේ. අයියෝ මොකද්ද? කියලා බලන්න 45ට. සාමාන්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී නේද? වෙබ් අඩවිය සෑදීමට අරමුණු සහ ඉලක්ක සහ ඉලක්කගත කවුරු අඳුර ගන්න ඕනද? පරිශීලකයන්. කාටද මේක අපි හදන්නේ? ඒ අනුව තමයි නිර්මාණය කරන්නේ. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? ඉලක්ක පරිශීලකයන් හඳුනාගෙන ඒ අනුව වෙබ් අඩවිය සඳහා වඩාත් ප්‍රයෝජනවත් තොරතුරු පිරිසක් කරනවා. කවුද ප්‍රයෝජනට ගන්නෙ? ඒ අනුව තමයි අපි වෙබ් අඩවිය හදන්නේ. උත්තරේ 4.
46 ප්‍රශ්නේ. CSS grouping සම්බන්ධයෙන් නිවැරදි උදාහරණය. CSS grouping කියන්නේ මොකද්ද? text කිහිපයකට එකපාරම style ඇතුළත් කරනවා. ඒකට මොකද කියන්නේ? grouping. අපි ඒ තියෙනවා H1 එකක්, H2 එකක් තියෙනවා. මට මේ දෙකටම පොදුවේ තියෙන ලක්ෂණයක් දාන්න ඕනේ. කොහොමද දාන්නේ? අපි කෙලින්ම ලියනවා H1 comma H2 එයාට මෙන්න මේ ලක්ෂණ ටික දානවා කියලා දාන්න. right. ତତର මේකේ තියෙන ඒවා නෝන අපිට මේ වගේ කමා දාලා තියෙන ඒවා දෙකක් හම්බ වෙනවා. මොනවද? මෙන්න මේකයි මේකයි. හරිද? ඒකේ වෙනසකට තියෙන්නේ මෙන්න මෙතන. පරිණාමය ලියනවා අපි මෙහෙම text line එක CSS කියන පට්ටම ලේසි එක කාට හරි බැරි ළමෙක් ඉන්නවනම් ඔයා YouTube එකේ ගහලා search කරන් චරිත් වික්‍රමසිංහ CSS කියලා. ඒකෙන් ඔයාට ආයි නියමෙටම CSS අල්ල ගන්න පුළුවන්. නැත්නම් ඉතින් app එකේ තියෙනවා දාලා text alignment එක left කරනවා. ඒ කියන්නේ text එක වමට එල කරලා හදනවා. ඒක ඉවර කරලා අපි semicolon එකක් දාන්නේ. අන්න එක තමයි වෙනස. semicolon එකක් දාන්නේ. ඊළඟ එක දාන්න කලින් කලයක blue. කලයක blue. හැම්බෙලෙම text alignment කියන property එකට left කියලා දාන්න කලින් colon එකක් දානවා. ඉවර කරන්න semicolon එකක් දානවා. උත්තරේ මේක. උත්තරේ මොකද්ද? දෙකද? දෙක නේද? උත්තරේ දෙක. මෙතන කමාවෙන් තමයි විශේෂයෙන් අඳුරගන්නේ. පස්සේ මේ semicolon එකෙන් තමයි වෙන් වෙන්නේ. එක property එකක් තවත් එකක් එක. උත්තරේ දෙක නේ. උත්තරේ දෙක. නෙවෙයි උත්තරේ දෙක නෙවෙයි. උත්තරේ පහයි. මෙතන semicolon එකක් තියෙනවා. දෙක නෙවෙයි පහ. හරියට ගහගන්න. අවධානයෙන් ඉන්න. අර එක ක්‍රමාවක් මේ semicolon එක. උත්තරේ පහ. අපි යනවා පහලට. HTML code එකක් තියෙන්නේ. doc type කියලා document එකේ type එක දාලා තියෙනවා මුලින්ම. පස්සේ HTML head එක දාලා තියෙනවා. style tag එකක් open කරලා තියෙනවා. සාමාන්‍ය head එක ඇතුළේ style tag එකක් open කරලා style ලියන ක්‍රමයේදී අපි කියනවා internal. අභ්‍යන්තර ක්‍රම කියලා කියන්නේ. අභ්‍යන්තර ක්‍රම. ඊට කේත ඔබේ web අධිරක්ෂණ නරඹීමේදී පහත වගන්ති අතරින් කුමක් නිවැරදි වේද කියලා යහන්. හරි. ශ්‍රී ලංකා JPG කියන ෆොටෝ එක තියෙනවා නම් ඒක පසුතලයේ ලෙස දාසනලු. හරි නේද? අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න කොහොමද බොඩි එකට? කලින් මෙතන ලියනවා බොඩි එකටයි ඇප්ලයි කරන්න කියලා. කියන්නේ බොඩි ටැග් එකන්නේ සාමාන්‍යයෙන් වෙබ් බ්‍රවුසරේ මේ බඳ කොටස කව වෙන්නේ. මේ කරන්නේ අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්නේ නේද? බඳ කොටසනේ දාන්නේ. එතන මේ බඳ කොටස ආවන්න වෙන්නේ බොඩි ටැග් එකේ. ඉතින් අපි මෙතන කියලා තියනවා බොඩි ටැග් එක සිලෙක්ට් කරනවා අපි. ඒකට දානවා මොකද? බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉමේජ්. ඒක URL එක තමයි. මෙන්න මේක. ඒක URL එක තමයි මෙන්න මේක. URL කියලා දාලා වරහන් ඇතුලේ ඩබල් කොටේෂන් දාලා නැත්නම් සිංගල් කොටේෂන් දාලා ඒක පාත් එක ලියන්න. එන එක හරි. ඉමේජ් එක තියෙනවා නම් ඒක බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට පෙන්වනවා. H2 සහ H2 උසලන අතර ශ්‍රී ලංකා වචනය ඇතුළත් ඇලාකුරෙන් පෙන්වනවා. ඇත්තද? ඔබ බලන්න. නැහැ. දැන් මෙතන මේ නිකම් මේ text එකේ ඇලට ලිව්වා කියලා text එක web browser එක ඇලට පෙන්වනවද? නැහැ. ඇල වෙන නම් මෙතෙන්ට මොනවද දාන්න ඕනේද? i tag එක දාන්න ඕනේ. මොකක්ද දාන්න ඕනේ? i tag එක දාලා ලිව්වොත් තමයි මේක ඇල වෙන්නේ. නිකන් ඇල වෙන්නේ නැහැ. දැන් මේ අකුරු නිකන් ඇල කරලා තිබ්බ ඇල වෙන්නේ නේද? web browser එක ඇල වෙන්න නම් i tag එක දාලා තියෙන ඕනේ. ඇල වෙන්නේ නැහැ. වැරදි. i සහ i closing එක උසලන අතර තියෙන වාක්‍ය ඇල වෙනවලු ඇත්ත. මේ i එක ඇතුලේ තියෙන වාක්‍යයක් මේ තියෙන.
ඒටික ඇලවෙලා පෙන්න ඇත්ත ඒක ඇත්ත උත්තරේ ඒසී පමණි උත්තරේ පහ තුරි ප්‍රශ්නය අන්තිමට දාලා තියෙනවා හදිසට පහත කේත පේලියේ වෙබ් අධ්‍යක්ෂකයන් හරහා මේ බැලුවට පස්සේ පහත වගන්ති කුමක් නිවැරදි වේද කියලා යහන් ඉන්පුට් ටයිප් එක රේඩියෝ රේඩියෝ කියන්නේ මොකද පුතා රේඩියෝ කියලා කියන්නේ මේ වගේ බෝල තියෙන්නේ අපි සිලෙක්ට් කරන මෙහෙම බෝල ජෙන්ඩර් එක මේල් ද ෆීමේල් නේද ජෙන්ඩර් එක මේල් ද ෆීමේල් ඒ වගේ රේඩියෝ බටන් තමයි අපි මේ ඉන්පුට් ටයිප් එක රේඩියෝ කියලා දාන්නේ නවට තියෙනවා වැක්සිනේට් කියලා වැලියු එක යස් කියලා තියෙනවා ඔයා දන්නවා සාමාන්‍ය මේ වගේ ටැග් එකකින් හැදෙන්නේ බෝලයක් මෙහෙම බෝලයක් විතරයි හැදෙන්නේ මේ බෝලේ පිටිපස්සෙන් දාන අගය තමයි මේ බෝලේ පිටිපස්සෙන් මේල් කියලා පෙන්නන්නේ. ඉතින් මේ කිසිම දෙයක් මේ බෝලේට අමතරව පෙන්නන්නේ නැහැ මේවා අභ්‍යන්තර අගයන්. මේ තියෙන මේ බෝලේ නම මේ තියෙන බෝලේ සිලෙක්ට් කරොත් ඒකේ අගය අභ්‍යන්තර අගය. දැන් මේ බෝලේ ක්ලික් කරොත් අගය මොකද්ද මේල් කියන එක ඒක ඇතුලේ තියෙන්නේ. පේන්නේ. ඉතින් තේරුම් ගන්න ඔය ටැග් එක දැම්මහම මොකුත් පෙන්නන්නේ නැහැ බෝලේ විතරයි පෙන්නන්නේ. වම් පාසින් වැක්සිනේට් කියන ලේබල් පෙන්නනවද නැහැ. එහෙම පෙන්නන්න මෙතනින් වෙනම ලියන්න ඕනේ වැක්සිනේට් කියලා. හරිද? මේකේ උත්තරේ මොකද්ද? yes නම් මූ ලේබලයක් පෙන්නනවද නැහැ. yes නම් මූ ලේබලයක් සහිතව පෙන්නනවද නැහැ. වැක්සිනේට් නම් මූ නැහැ. මොකුත් ලේබලයක් නැහැ මේකේ. ඉතින් මේකේ පරිශීලකයා yes යන වචනය this නොවේ හැත්ත. මේ එක වචනයක්වත් පරිශීලකයට පෙන්නන්නේ නැහැ. බෝලේ විතරයි පෙන්නන්නේ. තමයි ඒකේ අදහස. පරක්කු වෙනවා. MySQL දත්ත සමුදාය සම්බන්ධ MySQL දත්ත සමුදා සම්බන්ධන හැකියාවක් ඇති කර ගැනීමට භාවිතා කරන PHP කේත පෙළිය සරකා. ඒ කියන්නේ මොකද MySQL සම්බන්ධයක් ඇති කරගන්නේ අපි. right PHP ත් එක්ක MySQL සම්බන්ධයක් ඇති කරගන්න අපි පාවිච්චි කරනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එකේදී අපි කනෙක්ෂන් කියලා නැත්තම් ඕන නමකින් අපිට හදන්න පුළුවන් වේරියබල් එකක්. හදලා ඒක තමයි මේ කනෙක්ෂන් එකට දාන නම සම්බන්ධයට දාන නම ඊට පස්සේ අපි ලියනවා new mysql i කියලා ලියලා වරහන් ඇතුළේ ලියනවා යම් දේවල් ටිකක් දැන් අපි Facebook එකේ log in යම් දේවල් ටිකක් දෙන්න එපා user name password ඒ වගේ PHP වල ඉඳන් mysql database එකේ log වෙන්න දේවල් ටිකක් දෙන්න ඕනේ ඒ මොනවද කියලා යහ උත්තරේ හොයන්න බලන්න පටස්කල් right අපි සාමාන්‍යයෙන් මුලින්ම දෙන්නේ නගන්න මුලින්ම දෙන්නේ මොකද්ද මෙන්න මෙහෙමයි කියන්නේ අපි කන් කියලා ලියනවා ඒකම ලියන්න ඕනේ නැහැ ඕන එකක් දාන්න පුළුවන් ඒ අපි වේරියබල් එකක් විතර හදාතේ සම්බන්ධර නම මුලින්ම දාන්නේ සර්ව එකේ නම මුලින්ම ලියනවා අපි new මොකක් කියලාද MySQL i කියලා ලියනවා ඒ කියන්නේ MySQL i සම්බන්ධයක් හදන්නේ මුලින්ම දානවා මොකද්ද සේවාදායකයේ නම හොස්ට් එකේ නම මොකද ලියන්නේ සාමාන්‍යයෙන් local host ඒකේ අදහස තමයි ඒකේ අදහස තමයි අපි PHP run කරන එක ඇතුළෙමයි මොකක් තියෙන්නේද database එක තියෙන්නේ එළියට යන්න ඕනේ නැහැ local host එකේ තියෙන අපේ ගේ ඇතුළෙමයි shop එක තියෙන්නේ අපේ කඩේ තියෙන්නේ අපේ ගේ ඇතුළෙමයි kitchen එක තියෙන්නේ එළියට යන්න ඕනේ නැහැ අපේ මේක ඇතුළෙමයි data තියෙන්නේ local host ඊට පස්සේ අපි user name එක දානවා root admin වගේ root user name. ඊට පස්සේ දාන්න මොකද්ද? password එක. 123. ඊට database එකේ නම අපි student database එක නැත්නම් school database එක. පාවිච්චි කරන්නේ මේ වෙලාවට. ඔච්චරනේ හරි ලේසි. semicolon එකක් දාන අන්තිමට ඔච්චර. PHP හරි ලේසි ඈ. ඔගොල්ලෝ හිතුවට අමාරුයි කියලා. එනගෙන උත්තරේ මොකක්ද දෙන්නේ හතර උත්තරේ හතර ඈ අන්තිම ප්‍රශ්න බලන්න අන්තිම එක ලස්සන එකක් පුතා ප්‍රශ්න 50ක් සාකච්ඡා කරනවානේ එකක් බැරි වුණාට අවුලක් නෑ එකක් නෙමෙයි පහක් බැරි වුණත් අවුලක් නෑ නමුත් එකක් බැරි කරන් අනිත් එක ඔක්කොම අල්ලගන්න අර අපි අමාරු එකක් කරේ මේ Python ඒක කරේ අනිත් ඔක්කොම පුළුවන් ඒකත් පුළුවන් කරගන්න
වාට මේක සම්පූර්ණයෙන් පුළවන්න නම් සතුටු වෙන්න ඕනේ. ඔයා ඊළඟ පේපර් එක කරන්න ඕනේ. කලින් අවුරුද්ද පේපර් එක කරන්න ඕනේ. ආපහු ආපහු. මම එකපාරක් කරලා දිනනවා. ආපහු ඉක්මනට වේගෙන් බලන් යන්න ඕනේ. රයිට්. MCQ papers ටික ලස්සන ලස්සන වේගෙන් බලා ගන්න. රටාවන් ටික අඳුර ගන්න. පහත දැක්කන PHP ගේත ක්‍රියාත්මක කරල ප්‍රතිදානය කොහොමද? රයිට්. මේ තියෙන පුතා HTML code එකක් ඇතුලේ PHP දාලා මෙන්න PHP code ආරම්භ කරනවා මෙන්න ඉවර කරනවා. මේ තියෙන PHP code ආරම්භය මේ තියෙන මොකද අවසානය. ඒතර මේ ටික PHP ආපහු HTML. එහෙම ලියන්න පුළුවන්. රයිට්. එතකොට මෙතන මේ class සමානයි කියලා මේ හදලා තියෙන array එක. array කියන්නේ මොකද list එකක් වගේ item ගොඩක්. මෙතන array එකේ බිංදුව වෙනිය, main එක වෙනිය, main දෙවෙනිය item තුනක් තියෙනවා array එකේ. අර array එකක් කියන්නේ item ගොඩක් තියෙන data එකක්. echo කරනවා කියන්නේ පෙන්නනවා මොකද්ද? IT classes are කියලා space එකක් සවිතා. මොකද්ද මෙතන වෙන්නේ? IT classes ආ කියලා ස්පේස් එකක් සහිතව මේ තියෙන ස්පේස් එකක් මේ පේනවා. ඒ ස්ට්‍රිං එක ඇතුළේ ස්පේස් එකක් තියෙනවා. ආ කියලා පෙන්නලා මේ ඩොට් එකෙන් කරන්නේ වචන එකතු කිරීම, ස්ට්‍රිං එකතු කිරීම. කන්කැටනේෂන්. ස්ට්‍රිං ඒකාබද්ධ කිරීම කරා. ඒක එකතු කරනවා classes කියන එකේ එක්වෙනියම. classes වල එක්වෙනිය කවුද? classes වල එක්වෙනිය 12b. මෙතෙන්ට එනවා 12b කියලා. ස්පේස් සහිතව මෙතන ස්පේස් එකක් තියෙන නිසා. ආපහු තියෙන එකතු කිරීමක්. එකතු වෙනවා space and space and සාපෝ එකේ පිටිපස්සේ space එකක් තියෙනවා එකතු වෙනවා classes වල දෙවෙනිය කවුද 13 a ඔච්චරයි නේ හතන්දර ලේසි නේ උත්තරේ මොකද්ද 3ද උත්තරේ 3 සතුටෙන් ඉන්න දැන් ඔයාලා අසන්න මේ paper කරගත්තා පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා බලන්න ඔක්කොම ඉවර කරලා ආපහු උඩ ඉඳන් බලන් ඉන්න පේපරේ පේපර් කන්න. ඒතකොට තමයි ඔයාලට හොඳට පුළුවන් වෙන්නේ. හරිද? රයිට්. මම මේක ඔල්රෙඩි ක්ලාස් එකේ සාකච්ඡා කළා. මේ දෙවෙනි පාඩට සාකච්ඡා කරේ. වෙනදට සමු ගන්න ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දාන්න.